මේ බලන්න මොහොතේ මේ නම්බර් සිස්ටම් පාඩමට අපි අවධානය යොමු කරොත් මේකට ගොඩක් වෙලාවට ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට අපේ A level ICT paper එකේ A level ICT paper එකේ MCQ කොටසින් MCQ කොටසින් අනිවාර්යෙන් ප්‍රශ්න 3ක් හරි 4ක් හරි නිර්මාණය කරනවා පුතේ සංඛ්‍යා පද්ධති පාඩමෙන් ඒ වගේම අපි දන්නවා දෙවනි කොටස තවත් කොටස් දෙකක් තියෙනවා මොනවද එකක් ඇවිල්ලා ස්ට්‍රක්චර් අනිත් එක ඇවිල්ලා එසේ කියලා කොටස් දෙකක් තියෙනවා වෙන්න මේ සංඛ්‍යා පද්ධති කියන පාඩමෙන් පුතේ රචනා කොටසට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ නැහැ රචනා කොටසට ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ නැහැ නමුත් මතක තියාගන්න මේ ව්‍යූහගත කොටසට ලකුණු 4ක ගැටලුවක් බොහෝ අවස්ථාවන් වලදී නිර්මාණය කරනවා මේ ලකුණු 4න් නම් 4න් අපිට සුද්ධව හම්බ වෙන්නේ පුතේ මේක දෙකෙන් බෙදුනහම ලකුණු 2යි එහෙනම් මේ සමස්ත සංඛ්‍යා පද්ධති කියන පාඩමෙන් විභාගයකට ලකුණු වෙන්න පුළුවන් MCQ අපි හිතමු 4ක් තියනවා කියලා සහ ස්ට්‍රක්චර් කොටසට ප්‍රශ්නයක් ආවොත් එහෙම මේ පාඩමෙන් ලකුණු 6ක් වෙන් වෙනවා පුතේ මොකේදද උසස් පෙළ පේපර් එකට එතකොට මේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මොන මොන වගේ කොටස් වලින්ද ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මොන මොන වගේ කොටස් වලින්ද පුතේ අපි ඒකත් දැනගෙන ඉන්න ඕනේ මේ බලන්න සාමාන්‍යයෙන් ප්‍රශ්න නිර්මාණය වෙනවා පුතා එකක් ඇවිල්ලා සංඛ්‍යා පරිවර්තන වලින් එකක් ඇවිල්ලා මොකක්ද සංඛ්‍යා පරිවර්තන වලින් ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් ඒ වගේම පුතේ විවිධ සංඛ්‍යා පද්ධති සුළු කිරීම ආශ්‍රයෙන් එක ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන් සංඛ්‍යා පරිවර්තනයක් එන්න පුළුවන් විවිධ සංඛ්‍යා පද්ධති සුළු කිරීමක් එන්න පුළුවන් ඒ වගේම පුතේ බිටු අනුසාරිත තාර්කික මිහියුම් ගැටලුවක් එන්නත් පුළුවන් ඒ වගේම පුතේ අනුපූරකයේ සම්බන්ධ කරලා වඩා ජනප්‍රියයි හැම අවුරුද්දකම එනවා අපි දන්න අනුපූරක ආකාර දෙකක් තියෙන එකෙහි සහ දෙකෙහි අනුපූරකයේ කියලා ගොඩක් වෙලාවට දෙකෙහි අනුපූරකයෙන් ගැටලුවක් නිර්මාණය වෙනවා ඒ වගේම පුතේ කේත ක්‍රම ආධාරයෙන් කේත ක්‍රම ආශ්‍රයෙන් විභාගයට ගැටලුවක් නිර්මාණය වෙනවා එතකොට අනිවාර්යෙන් මෙන්න මේ කොටස් පහෙන් තමයි පුතාලගේ පේපර් එකේ තියෙන ලකුණු පහ වෙන් කරන්නේ මේ සංඛ්‍යා පරිවර්තන ගත්තොත් පුතේ සරල සංඛ්‍යා පරිවර්තන නෙමෙයි ගොඩක් වෙලාවට තියෙන්නේ දශමයේ සහිත සංඛ්‍යා පරිවර්තන ඒ වගේම විවිධ සංඛ්‍යා පද්ධති සුළු කිරීම කියලා කියන්නේ අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියකුයි දශමයේ සංඛ්‍යා පද්ධතියකුයි එකට එකතු කරන්නේ නමස්ථාවන් වෙනවා බිටු අනුසාරිත තාර්කික මෙහෙයුමක් කියලා කියන්නේ and or not xo වගේ මෙහෙයුම් යොදාගෙන සුළු කරන්න අපිට එනවා ඒ වගේම අනුපූරකය කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් බිටු 8කින් දක්වන සංඛ්‍යා ආකාරයක් අපි ඒක කරන්නේ කොහොමද කියලාද සාකච්ඡා කරනවා ඒ වගේම කේත ක්‍රම කියලා කියන්නේ bcd ebcd ic ASCII සහ unicode එහෙනම් ඔන්න ඔය ආකාර පහ ගැන තමයි පුතේ අපි අද ඉගෙන ගන්න යන්නේ මේ ආකාර පහෙන් විතරයි පුතේ ඉතිහාසයේ ප්‍රශ්න නිර්මාණය වුණෙන් අපි මේ හැම කොටසක් ගැනම අද ප්‍රශ්න තුලින්ම විග්‍රහ කරගමු. ඒ අනුව අපිට මුල්ම ප්‍රශ්න නිර්මාණය වෙනවා මම තව යාළුවෝ කීප දෙනෙක්ට ඒ කට්ටියත් ඉක්මනට ඇඩ් කරන්නම්. හරි. මුල්ම ප්‍රශ්න අපි අද අවධානයට යොමු කරන 2020 ප්‍රශ්නේ 2020 A level ICT ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ප්‍රශ්නයක් තමයි මෙන්න මේක පුතේ. බලන්නකො මේ ප්‍රශ්නේ දිහා පොඩ්ඩක් පුතාලා පෑම් පොත් එහෙම අද අරගෙන නෙමෙයි පාඩමට සම්බන්ධ වෙලා ඇත්තේ බලන්න මේ ප්‍රශ්නේ තව දෙයක් මට මෙතන කවුරු හරි පුතෙක් ඉන්නවනම් මීට කලින් සංඛ්‍යා පද්ධති ඉගෙනගෙන නැති කවුරු හරි පුතෙක් ඉන්නවනම් මීට කලින් සංඛ්‍යා පද්ධති ඉගෙනගෙනම නැති ඒ දරුවා නෝ කියලා මට chat එකෙන් මේ message එකක් දාන්න ඔක්කොටම කලින් මොකද මම හිතනවා මෙතන ඉන්නේ සංඛ්‍යා පද්ධති ගැන දැනුමක් තියෙන දරුවෝ සංඛ්‍යා පද්ධති ගැන පාසලේදී හෝ පන්තියේදී හෝ ඉගෙනගත්ත දරුවෝ වෙන්නේ නැති මෙතන ඉන්නේ කියලා මම හිතනවා කිසියම් දරුවෙක් ඉන්නවා නම් සංඛ්‍යා පද්ධති ගැන ඉගෙන ගන්නේ නැතිව ඉගෙනගෙන නැති එයා මට chat box එකේ දාන්න නෝ කියලා කවුරුත් නැහැ ඉතින් එහෙනම් අපිට මේ පාඩමද කරගෙන යන්න ලේසි ඒක ගොඩක් පහසුවක් මට
මේ බලන්න මේ 2020 අහන ප්‍රශ්නේ පුතේ 2020 සංඛ්‍යා පද්ධති වලින් අහන එක ප්‍රශ්නයක් මේක මේ ප්‍රශ්නේ අහනවා p සමානයි g මයගයක් දෙනවා සහ q සමානයි g මයගයක් දෙනවා ඊට පස්සේ අහනවා යන දීමේ සංඛ්‍යා දෙක සලකන්න ඉන් පස්සේ යා කියනවා p o q හෝ p o q හෝ p n q නම් x සහ y ගේ අගයන් පිළිවෙලින් පහත කවරක්ද කියලා පුතේ දැන් මෙතන මේ ප්‍රශ්නේ අහන්නේ සංඛ්‍යා සුළු කිරීමක් ගැනද පරිවර්තනයක් ගැනද කේත ක්‍රමයක් ගැනද නැහැ අපි මෙන්න මෙහෙම දිවාර භාවිතාවන අවස්ථාවට කියනවා මොකක්ද පුතේ බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම් මොකක්ද බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම් මේක වෙන්නේ මෙන්න මෙහෙමයි මේ බලන්නකො දැන් නිදසුණක් විදිහට අපිට බිටු අනුසාරිත තාර්කික මෙහෙයුම් ආකාර කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා පළවෙනි එක තමයි බිටු අනුසාරිත n මෙහෙයුම දෙවෙනි එක බිටු අනුසාරිත o මෙහෙයුම තුන්වෙනි එක බිටු අනුසාරිත not මෙහෙයුම හතරවෙනි එක බිටු අනුසාරිත xo මෙහෙයුම මේ බලන්න අපි දන්නවා පුතේ n දිවාරය ගත්තොත් n දිවාරය ගත්තොත් මෙන්න මේකේ ට්‍රූත් ටේබල් එක අපි අදිමු ab කියලා දාලා අපි ට්‍රූත් ටේබල් එක අදිමු මෙයාගේ මේ අපි අවුට්පුට් එක සෙට් කියලා සලකමු අපි දන්නවා ඉන්පුට් දෙකයි නම් සිද්ධීන් හතරයි බින්දු දෙකයි 1 2 බින්දු දෙකයි බින්දුවයි එකයි බින්දුවයි එක ඔන්න ඔහොමනේ අපි ට්‍රූත් ටේබල් එක හදාගන්නේ එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ඇන්ඩ් එක වෙන්නේ මොකක්ද පුතේ ගුණිතයක් වෙන්නේ මේකෙන් අවුට්පුට් වෙන්නේ a තිතක් b කියලා එහෙනම් බින්දුව වරක් බින්දුව බින්දුවයි බින්දුව වරක් එක බින්දුවයි එක් වරක් බින්දුව බින්දුවයි එක් වරක් එක එකයි n මෙහෙයුමේදී පුතේ ආදාන සියල්ලම සත්‍ය වුණොත් විතරයි නේද ප්‍රතිදානිය සත්‍ය වෙන්නේ n මෙහෙයුමේදී ආදාන සියල්ලම සත්‍ය වුණොත් විතරයි නේද පුතේ ප්‍රතිදානිය සත්‍ය වෙන්නේ එහෙනම් අපිට ගැටලුවක් දෙනවා මෙන්න මෙහෙම මේ බලන්න අපිට දෙනවා මෙන්න මෙහෙම සරල එකේ ඉඳන් යන්න 1 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
ප්‍රතිදානීය සත්‍ය වන්නේ ආදාන සියල්ල සත්‍ය වුණොත් විතරයිනේ. එහෙනම් මේ ලබා දෙන මතක තියාගන්න මේ දෙන්නේ සමාන දිගින් යුතු වේවා. මෙතන 4යි නම් මෙතනත් පිටු 4යි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන පිටු 5ක් දීලා මෙතන පිටු 4ක් දෙන්නේ නැහැ. සමාන දිගින් යුතු මේ අනුක්‍රමයන් තමයි ලබා දෙන්නේ. එහෙනම් මෙහෙම දුන්නට පස්සේ පුතේ පුතාලට පුළුවන් මේක සංසන්දනය කරන්න. බිඳුවයි 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 1යි බිඳුවයි 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 1යි බිඳුවයි 1යි 1යි 1. දැක්කද? ඔන්න ඕක තමයි පිටු අනුසාරිත තාරකික මෙහෙම කියලා අපි කියන්නේ. දැන් අපි ඕ එකට යමුකෝ. අපි දන්න ඕදිවාරය ඇවිල්ලා මෙන්න මේ විදිහට තියෙන්නේ. ඕදිවාරය ඇවිල්ලා ඔන්න ඔය විදිහට තියෙනවා. මේකේ අපි පුතා A B Z කියලා ගත්තොත් එහෙම අපි ට්‍රූත් ටේබල් එකකින් බිංදු 2යි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. අපි ඉගෙනගෙන තියෙනවා ඕදිවාරයේදී එක් අවස්ථාවක් හරි සත්‍ය වුණොත් මොකද වෙන්නේ? ප්‍රතිදානීය සත්‍ය වෙනවා. එක් අවස්ථාවක් හරි සත්‍ය වුණොත් මොකද වෙන්නේ? ප්‍රතිදානීය සත්‍ය වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් පුතේ බිංදුවයි 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 1යි 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 බිංදුවයි 1යි 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 එකයි. එහෙනම් මේකෙන් ප්‍රශ්නයක් දෙනවා මෙන්න මෙහෙම. 1.1 1.1 o 1.0.0 යන මෙහෙයුම සුළු කරන්න කියලා. එහෙනම් පුතාලා මේ ගැටළු දෙක මොකද කරන්න ඕනේ? පහලින් ලියා ගන්න. එතකොට ලේසි සුළු කරන්න. 1.1 1.0.0 එහෙනම් බලන්න මේකේ එක් අවස්ථාවක් හරි සත්‍ය වුණොත් ප්‍රතිදානය මොකද වෙලා තියෙන්නේ? සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් 1.1 1.1 1.1 1.1 එහෙනම් මෙන්න මේ කියන එකේ උත්තරේ වෙන්න ඕනේ 1.1 1.
පැහැදිලිද? ඊළඟට අපි නොට් එකක් බලමු. නොට් එක ලේසි. අපි දන්නා නොට් දිවාරය ඇවිල්ලා මෙන්න මේ විදිහට තියෙන්නේ පුතේ. මෙයාගේ අපි ගත්තොත් A කියලා අපි මෙයාගේ ගත්තොත් A කියලා මේකේ ප්‍රතිදාන වෙනවා මොකද්ද? A බා. හරි. එහෙනම් අපි දන්නවා බිංදු ඉන්පුට් කරොත් මොකද වෙන්නේ? 1 එනවා. 1 ඉන්පුට් කරොත් මොකද වෙන්නේ? බිංදුව එනවා. එහෙනම් පුතේ මේකේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්නකෝ. අපිට කියනවා not not 1.11 මෙහිුමේ ප්‍රතිදානයේ කුමක්ද කියලා. එහෙනම් පුතාලට ලේසියෙන් උත්තරේ ලියන්න පුළුවන් 1.11 නම් මොකක්ද? බිඳුවයි. 1 නම් බිඳුවයි, බිඳුව නම් 1යි, 1 නම් බිඳුවයි, 1 නම් බිඳුවයි. ඔන්න not මෙහිුමේ ප්‍රතිඵලය. ඊළඟට අපි බලමු xo මෙහිුම කොහොමද කියලා. xo මෙහිුම වල වෙන්න මෙහිමනේ පුතේ. xo දිවාරය වෙලා ඔන්න ඔය විදිහට. ඉන්න මේ තවත් දරුවෙක් ඉන්නවා මම එයාවත් ඉක්මනට එකතු කරගන්නම්. හරි. හරි මේ බලන්නකෝ. අපි මෙයාගේ ගත්තොත් එහෙම AB කියලා ප්‍රතිදානිය අපි සෙට් කියලා සලකමුකෝ. අපි දන්නවා xo b ලියන්නේ අපි මෙහෙම නේද? xo b කියලා ඔන්න ඔහොමයි ලියන්නේ ඈ. දැන් අමතකත් වෙන සමහරක් දරුවන්ට. එහෙනම් මේක ඉසෙට් ප්‍රතිදානිය ගමු අපි 0.211 බිඳුවයි 1යි බිඳුවයි 1යි නේද? එතකොට පුතේ අපි දන්නවා xo ගේට් එකේදී සමානාදානියන් තියෙනකොට ප්‍රතිදානිය මොකද වෙන්නේ? බිඳුවයි. අසමානාදානියන් තියෙනකොට ප්‍රතිඵලය මොකද වෙන්නේ? 1යි. 1යි බිඳුවයි අසමානයි. එහෙනම් 1යි. 1යි 1යි සමානයි. එහෙනම් බිඳුවයි. නේද? එහෙනම් අපිට ප්‍රශ්නයක් දෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට කියනවා 1.1.1 xo 1.1.1 කියලා. 1.1.1 xo 1.1.1 කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේක පල්ලෙන් ලියා ගන්නවා. 1.1.1 බලන්න. 0.1 සමානද පුතේ? නැහැ. සමාන නැතිනම් 1යි. 1.1 සමානයි නේද? එහෙනම් 0යි. 0.1 අසමානයි නේද? එහෙනම් 1යි. 1.1 සමානයි නේද? එහෙනම් 0යි. ඔන්න බලන්න xo මෙහිුමේ ප්‍රතිදානේ න විදියට. එහෙනම් පුතේ 2020 දිත් අහනවා පිටු අනුසාරිත තාර්කික මෙහිුම්. ඒ වගේම 2018 අවුද්දෙත් අහනවා පිටු අනුසාරිත තාර්කික මෙහිුම්. එහෙනම් පුතාල ඔය කියපු කොටස් ටික මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි දැන් යමු ප්‍රශ්නෙට. අපි දැන් යමු ප්‍රශ්නෙට බලන්න. අහනවා 2020 අවුරුද්දේදී මෙන්න මේ ගැටලුව කවුට් පුළුවන් නම් දරුවෙකුට මම විනාඩියක් දෙන්න විනාඩි දෙක කාලයක් ලබා දෙන්න පුළුවන් නම් මේකට ආන්සර් එක දාන්න බලන්න. ඊට පස්සේ මම කරන්න විනාඩි දෙක කාලයක් ලබා දෙන්න උත්තරේ ලබා දෙන්න. ඔය සිතුම් දෙනවා, කලණ උත්තරේ දෙනවා, ශාක්‍ය දෙනවා, කසුන් පුතා උත්තරේ දීලා තියෙනවා. හරි අපි බලමු හරිද කියලා. අපි බලමු ඉමාසිත් උත්තරේ දෙනවා. හරි හොඳයි, ඔක්කොම හොඳයි. මේ බලන්න අපි බලමු කොහොමද බලන්නේ උත්තරේ. දැන් මෙයා කියන්නේ පළවෙනි එක POQ. පළවෙනි අවස්ථාව මොකක්ද පුතේ? POQ. අපි P සහ Q ලියාගමු මෙන්න මේ විදිහට. P කියන්නේ 1.11 1.11 බිංදු 3.1. Q මේව හරි කෙලින් ලියා ගන්න. Q කියන්නේ බිංදුවයි 1යි බිංදු 2යි 1.1.1 බිංදුව කියලා. එහෙනම් පළවෙනි මෙහිම මොකක්ද? O. O එකේදී මොකද වෙන්නේ? එක් අවස්ථාවක් හරි සත්‍ය වුණොත් ප්‍රතිදානිය මොකද වෙන්නේ? සත්‍ය වෙනවා. 1.1.1 බිංදුවයි 1යි 1යි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 1යි. එහෙනම් ඔන්න POQ කියන මෙහෙයුමේ උත්තරේ එන්න ඕනේ එකේ පිටු 8ක් මෙන්න ඕනේ. ඊළඟට අහන්නේ PNQ. අපි ඒකත් ලියාගමු. PNQ පුතාලත් මම මේ කරන විදිහ නම් පුරුදු වෙන්න. එතකොට මේ ගාන ලේසියෙන් හදා ගන්න පුළුවන්. අය අමතක කර ගන්න එපා. 1.1.1 සහ 0.1.2 බලමු එතන තියෙන්නේ n මෙහෙයුම. n මෙහෙයුමද එක් අවස්ථාවක් හරි
असत्य उनो प्रतिदाने असत्य एक वारक बिंदु बिंदु आई बिंदु वारक के बिंदु आई बिंदु वारक के बिंदु आई बिंदु वारक के बिंदु आई एक वारक बिंदु बिंदु आई एक वारक बिंदु बिंदु आई बिंदु वारक के बिंदु आई एक वारक बिंदु बिंदु आई ऐहे नाम पुते पालवेनी रहती है नोने एक के वाटा में आगे ने में आगे ने में आगे ने में आगे तीयन वा में आगे तीयन वा ये लगड़ तीयन नोने बिंदु ए वाटा में आगे ने में आगे तीयन वा निवेरे जी उत्तरे वे नोने पुताला की हुआ वागे पिलितुरु अंक हातरे मांग हितना पुताल में एक तेरे ने ती की ला दे मोने वे में बिटुआनु सार ते तार के मेहम गाना दे अपे दरुवांटा हदान ना पुलुवांग वे अपिया मुकु इलग गाने ते आ इलग टे पुते देदास विस्सा उर दे महाना वा बिन्न में गटलुव ऋण दोलाहे देखे ही अनुपूर के कुमार मम्मे गान हदान ना कलिम पुंच पहले लिखी रीमा कराना अपिटे में अनुपूर के किएने के नानी वार इन गटलुव के नो अनुपूर के करने को एक ही अनुपूर के नेतन देखे ही अनुपूर के दम्मा पुताला डे किएना आपु दे बिन्न में हिम दाना दोलाहा एक ही अनुपूर के लियाने के लगी नो दाना दोलाहा मुकेंद्र लियाने की आने एक ही अनुपूर के कोहो में दे पुते दाना दोलाहा एक ही अनुपूर के लियाने आपी दाना वा अनुपूर के अक्लियाने आपी अनिवार्य बिटू आटे की एक नियत या अपने बिटू हाथरे के लियाना बे पाह के लियाना बे बिटू आटे के लियाना तोड़ी मैं बिटू आटे इधरी अम्मत ये ना बिटू आटा पिके ना लाखुनो बिटू आ किया ला मैं किया ना लाखुनो बिटू आ बिंदु आ ना दाना एक ना रिने के ला पिके ना गना दिए ना दे मैं कुमार ताऊ पहेदीली करान ना उनको इससे लाम अपने दाना दोलाहा मैं दोलाहा किए ने कभी दी में ठहरोगा उनको दोलाहा टे देखे वा हायाई इतिरी बिंदु आई हायरे देखे वा तुनाई इतिरी बिंदु आई तुनडे देखे वा एकाई इतिरी एकाई ये वागे में एकड़ देखे वा ने बिंदु आई इतिरी एकाई ऐहे ना मैं दोलाहा किए ने उत्तरे अपिटे दी में करूँगा हम उत्तरे ने के मुकाबले बुद्धि एकाई एकाई बिंदु आई बिंदु तो कोड में ये विला दी में कराड़ पास से ना उत्तरे नमूद में का अनुपूरक पिलितुरा ने में अनुपूरक पिलितुरा अपना अपिको हम दलियान नो ने पुते बिटू आटकिन ऐहे ना अपिता विद्रीय डे बिंदु हातेराक दाला एकाई एकाई बिंदु देकाई केला लिए नो तो कोड में ये विला मुकाबले दोलहा में ये विला दाना दोलहा में तिये ने को हम दाना दोलहा केला पिकियान ने में के में इधरीय मतिये ना बिटू बिंदु මේ ඉදිරියම තියෙන පිටුව මේ ලකුණු පිටුව කියන එක අපි මේකට කියනවා සයින් බිට් කියලා මේක දැන් බිඳුවයි එහෙනම් මේ ධන 12 දැන් එහෙනම් අපිට කිව්වේ මොකක්ද ධන 12 එකෙහි අනුපූරකෙන් නිරූපණය කරන්න කියලානේ හොද්දට මතක තියාගන්න මේක ගොඩක් කට්ටිය පටලව ගන්නවා ධන 12 එකෙහි අනුපූරකෙන් ලියන්න කියලා තියෙනවා පුතේ මේක තමයි අවසන් පිළිතුර වෙන්න ඕනේ ඒ වගේම ධන 12 දෙකෙහි අනුපූරකෙන් ලියන්න කිව්වා නම් ඒත් පිළිතුර වෙන්න ඕනේ මේකම තමයි. එහෙනම් හොඳට මතක තියාගන්න. ධන සංඛ්‍යාවක් අනුපූරකය කරන්න කියනවා නම් ඔයාලා දීමේ කරලා පිටු වටකින් දැක්වීම ප්‍රමාණවත්. ඒක නැවත අනිත් පැත්තට හරවන්න යන්න එපා. දැන් මෙන්න මෙහෙම බලන්න. අපිට කියනවා දැන් ඍණ 12 ඍණ 12 එකෙහි අනුපූරකෙන් ලියන්න කියලා. ඍණ 12 එකෙහි අනුපූරකෙන් ලියන්න කියලා කියනවා. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම ඒ දෙන ධන සංඛ්‍යාව දීමේට හරව ගන්න දීමේට හරව ගත්තට පස්සේ පුතේ ඒක පිටු වටකින් ලියා දක්වන්න පිටු වටකින් ලියා දක්ව ගත්තට පස්සේ ඒක එකෙහි අනුපූරකයේ බවට පත් කරන්න අවශ්‍යයි නම් ඍණ සංඛ්‍යාවක් නම් මේ ලබාගත් පිළිතුරේ අනිත් පැත්ත ලියන්න අනුපූරකයට ලක් කරන්න බිඳුව නම් එකයි බිඳුව නම් එකයි बिंदु अनंग एकाई एकना बिंदुवाई एकना बिंदुवाई बिंदु अनंग एकाई भलन एक्का पारा कानी पैतहरोप हम अपि किए नवा मुकाबले का एक्के ही अनुपूर किए कियला इतकोटे मैं एक्के ही अनुपूर के ये दी अनुपूर के इटे लाख करला पिलितुरली अन्नो ने का रीना संख्या वक्नम पमनाई दाना तोला है एक्के ही अनुपूर के हुवना मैं के वितराई හැබැයි ඍණ 12 කෙහි අනුපූර කෙහුවා නම් මොකද කරන්න ඕනේ? ඒක තව පාරක් අනිත් පැත්ත හරවන්න අවශ්‍යයි. තේරුණා නේද? ඊට පස්සේ අපිට යහුවොත් එහෙම පුතේ ඍණ 12 දෙකෙහි අනුපූරකයේ කුමක්ද කියලා. ඍණ 12 දෙකෙහි අනුපූරකයේ කුමක්ද කියලා අහුවොත් අපි මොකද කරන්න ඕනේ? එහෙනම් ඉස්සෙල්ලාම දීමේට හරව ගන්නවා, ධනාකාරයෙන් ලියා ගන්නවා.
ඊට පස්සේ ඒක එකෙහි අනුපූරකයට ලක් කරනවා එකෙහි අනුපූරකයට ලක් කරාට පස්සේ පුතේ අපි ඒ අනුපූරකයට ලක් කරගත් එකට එකක් එකතු කරන්න අවශ්‍යයි තේරුණාද එකක් එකතු කරන්න අවශ්‍යයි එහෙනම් එකයි එකයි දැන් කීයද අපි දන්නවා දීමේ එකතු කරනකොට බිංදුව ධන බිංදුව සමානයි බිංදුවයි බිංදුව ධන එක සමානයි එකයි එක ධන බිංදුව සමානයි එකයි එක ධන එක සමානයි කීයද පුතේ එකයි බිංදුවයි එක ධන එක ධන එක ධන සමානයි කීයද පුතා එකයි එකයි කියලා එහෙනම් එකයි එකයි කියන්නේ දැන් කීයද බිංදුවයි එකක් ඉදිරියට ගමන් කරනවා එකයි එකයි නැවතත් බිංදුවයි එකයි බිංදුවයි එකයි 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 එක පැහැදිලි නේද එහෙනම් මෙන්න මේ පිළිතුරට අපි කියනවා මොකක්ද දෙකෙහි අනුපූරකය කියලා මේ උත්තරේට අපි කියනවා දෙකෙහි අනුපූරකය කියලා එහෙනම් මේක හොඳට මතක තියාගමු හරිද අපි තව ගානකට යමුද අපි තව ගානකට යමු විභාග ගාන කරන්න කලින් විභාග ගාන කරන්න කලින් අපි තව ගානට යමු මම මේකට අත්දාලා මකන්න හරි දැන් බලන්න මම තව ගානක් කරන්න යන්නේ අපිට කියනවා වෙන්න මෙහෙම ඍණ 23 දෙකෙහි අනුපූරකෙන් ලියා දක්වන්න කියලා ඍණ 23 දෙකෙහි අනුපූරකෙන් ලියා දක්වන්න කියලා කියනවා එහෙනම් අපි ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ පුතේ 23 කියන සංඛ්‍යාව 23 කියන සංඛ්‍යාව මේ ඍණ අමතක කරන්න 23 කියන සංඛ්‍යාව දෙකෙන් බෙදා ගන්න उत्तरे අපි ඒක එහෙනම් ඉස්සල්ලාම ලියාගමුකෝ 23 කියන්නේ 1.111 අපි දන්නා මේ 15 සිට ඉහළට තමයි උත්තරේ ලියා දක්වන්න ඕනේ තේරුණාද හරි පොඩ්ඩක් ඉන්න මේ තව කීප දෙනෙක් ඉන්නවා මම කට්ටියව ඉක්මනට ඇඩ් කරගන්න නැත්නම් පවුනේ ළමයි ඊළඟ දවසේ නම් ඉක්මනට එකතු වෙන්න හරි ඕකේ දැන් බලන්නකෝ ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ දීලා තියෙන සංඛ්‍යාව ධනද ඍණද කියලා බලන්න එපා. ඒ තියෙන සංඛ්‍යාව පුතාල ඉස්සෙල්ලාම ජීමේට හරව ගන්න. ඉස්සෙල්ලාම ජීමේට හරව ගන්න. ඊට පස්සේ බලන්න බිටු කීයකින් උත්තරේ එනවද කියලා. දැන් බිටු කීයකින් දායි උත්තරේ? බිටු 5කින්. එහෙනම් ඊළඟ පියවර විදියට පුතාලා ඒක බිටු 8කින් ලියා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන බිටු 5ක් තියෙනවානේ. තව බිටු 3ක් අපි ඉදිරියට දාමු. බිංදුව 3ක්. 1.011. ඔන්න එහෙනම් 23 කියන සංඛ්‍යාව අපි ලියා ගත්තා. දැන් බැරි වෙලාවත් පුතාලගෙන් ඇහුවනම් 23 ධන 23 හරි ධන 23 එකෙහි අනුපූරක පිළිතුර ලියන්න කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මේක. ධන 23 දෙකෙහි අනුපූරක ඇහුවනම් ඒත් උත්තරේ මේක. ධන සංඛ්‍යාවක් නම් උත්තරේ ඒකම තමයි. ඒක කිසිම වෙනසක් නැහැ. මේක බලපාන්නේ ඍණ සංඛ්‍යාවලට. ඒ කියන්නේ අපි මේ අනුපූරක ඉගෙන ගන්නෙත් පුතේ ඍණ සංඛ්‍යාව සුළු කරන්න. කාර්යක්ෂමව සුළු කිරීම කරන්න තමයි මේ අනුපූරක අපි ඉගෙන ගන්නෙ. එහෙනම් දැන් අපි මේ 23 මේ තියෙන පිළිතුර මොකක්ද ධන පිළිතුර. හැබැයි අහන්නේ මොකක්ද? ඍණ 23 දෙකෙහි අනුපූරකේනේ. ඍණ 23 දෙකෙහි අනුපූරකයට ලක් කරන්න කලින් අපි මොකද කරන්න ඕනේ? මේක එකෙහි අනුපූරකයට ලක් කරන්න ඕනේ. එකෙහි අනුපූරකයට ලක් කරන්නේ කොහොමද? බිංදු වේවා එකට පරිවර්තනය කරන එක නම් බිංදුව කියලා ලියා ගන්නවා. එහෙනම් මේ පිළිතුර මොකක්ද පුතේ? එකෙහි අනුපූරක පිළිතුර තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ අහන්නේ දෙකෙහි අනුපූරකේනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? බෙන්න මේ පිළිතුරේ අගට එකක් එකතු කරන්න අවශ්‍යයි. පුතාලා මේක දන්නවා. දැන් අපි බලමු සුළු කරලා. 0.11
බිංදුවයි බිංදුවයි එකයි බිංදුවයි එකයි එකයි එක එහෙනම් ඔන්න පුතේ ඍණ 23 දෙකෙහි අනුපූරක පිළිතුර පුතාලට මේක තේරුණාද අපි ගැටලුවක් හදමුද එහෙනම් හැමෝම එකතු වෙලා මට පුතාලා ඉක්මනට ඍණ 31 පිළිතුර දෙකෙහි අනුපූරක පිළිතුර tag ගාලා chat box එකේ reply කරන්න ඍණ 31 දෙකෙහි අනුපූරක පිළිතුර ඉක්මනට chat box එකේ reply කරන්න ඍණ 31 හදන්න බලන්න tag ගාලා ඍණ 31 දෙකෙහි අනුපූරක පිළිතුර ओ दरो की है बदने पुत्र है करांती है ना बालमो आप ये गत्ते वहारी देखिए ला उन्हें पुताला गुड़ा पुत्र है देनो हाँ हमोटा मेको उत्तर है कैविला दिए नॉने हरे पुताले ना करने का नाम अत्ता ना मामा कराना में गाने देंग ताम गाना हदना इन नवना हदन ने प्रश्न एक ने हरे मां गाना हदन ना देंग हाँ ने मुकाबले 31 रीना 31 इस साल आम को तो कराने वाली 31 बेदाग गाना देखें තුනට දෙකේ වා එකයි එකක් ඉතිරි 11ට දෙකේ වා පහයි ඉතිරි එකයි 15ට දෙකේ වා හතයි ඉතිරි එකයි හතර දෙකේ වා තුනයි ඉතිරි එකයි තුනට දෙකේ වා එකයි ඉතිරි එකයි එකට දෙකේ වා නැහැ 0 ඉතිරි එකයි එහෙනම් උත්තරය එනවා අපිට පිටු පහකින් 31 කියන එකට 1 2 3 4 5 අපි දන්නවා සාමාන්‍යයෙන් අනුපූරක සංඛ්‍යාවන් නිරූපණය කරන්න පිටු 8ක් තියෙන්න ඕනේ එහෙනම් ඉදිරියට තව පිටු 3ක් දාලා අපි මේ පිළිතුර වෙන්න මේ ආකාරයෙන් ලියා ගන්නවා ඊට පස්සේ අහන්න ඍණ 31 දෙකෙහි අනුපූරකය දෙකෙහි අනුපූරකයට ලක් කරන්නම් අපි ඉස්සෙල්ලාම මේක එකෙහි අනුපූරකයට ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ බිඳුව නම් එක බවට පරිවර්තනය කරන්න අවශ්‍යයි. එක නම් බිඳුව කරනවා. ඊට පස්සේ මේ ආවේ දෙබැරිලත් ඇහුණ එකෙහි අනුපූරක පිළිතුර මොකක්ද කියලා. එහෙනම් මේකයි පිළිතුර. හැබැයි අහන්නේ දෙකෙහි අනුපූරකය. එහෙනම් මොකද කරන්න ඕනේ? අගට එකක් එකතු කරනවා. එහෙනම් මේකේ උත්තරේ නෝ 0 1 1 බිඳුවයි 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 1 3 එහෙනම් අපේ දරුව දුන්න හැමෝම දුන්න උත්තරේ නිවැරදි දැන් අපිට යන්න පුළුවන් 2020 අවුරුද්දේ දෙකෙහි අනුපූරක ගැටලුව කරන්න දැන් මට මතකයි 2020 ළමයි කිව්වා MCQ paper එක ලමාරුයි කියලා මොන අමාරුද නේද මේව නිකන් කිරි කජු කනවා වගේ ප්‍රශ්න ටිකක් තිබිලා තියෙන්නේ එහෙනම් tag ගාලා මේකට උත්තරේ ලියම් බලන්න ඉක්මනට වැඩි වෙලා ගන්න එපා ඉක්මනට උත්තරේ දෙන්න දෙන්නේ හදලා තියෙනවා ඍණ 12 දෙකෙහි අනුපූරකය හරි දරුව කිහිප දෙනෙක් උත්තරේ දුන්න නිසා මම දැන් මේ ගාන හදන්න අපි මේ කලින් කරා නේද 12 කියන්නේ මම මේක බෙදන්න යන්නේ තේසියෙන් ගත හැකි 1 1 0 එහෙනම් ඉස්සෙල්ලාම මේක අපි පිටු 8කින් ලියා ගන්නවා 0 4 1 1 0 ඊට පස්සේ මම මේක ඍණ 12 කරනවා එකෙහි අනුපූරකයට ලක් කරනවා 1 1 1 1 0 1 1 ඊට පස්සේ මොකද මේක මේවිල එකෙහි අනුපූරක පිළිතුර බලන්න පුතේ එකෙහි අනුපූරක පිළිතුරක් දීලා තියෙන අනිවාර්යෙන් ඈ 1 4 0 2 1 1 මේ බලන්න ළමයි රවට්ටන්න මෙන්න මේ උත්තර දෙනවා දරුවෙක් කියනවා මේ උත්තර යාවනේ එහෙනම් මේක වෙන්නේ නැති හරි කියලා කලබලයට හරි උත්තර අංක 3ටත් මේ ඉරක් ගහ ගන්න පුළුවන් ඒ නිසා
කල්පනාවෙන් කරන්න. දැන් මේ අහන්නේ දෙකෙහි අනුපූරක. එහෙනම් මොකද කරන්න ඕනේ? මේකට එකක් එකතු කරන අවසානෙට 1 1 0යි එකක් ඉතිරි 1 1 0යි 1 0යි එකේවා 4යි. මෙහෙම උත්තරයක් තියෙනවාද බලන්න. 1 4 0 1 0 0. ඔව්. පිළිතුරු අංක 4 නිවැරදි. එහෙනම් අපේ දරුවා හරි. ඊළඟට අපි යමු 2020 ප්‍රශ්න පත්‍රයේ තිබ්බ ඊළඟ ගැටලුවට. මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. මොකද ඉතිහාසයේදී පුතේ වැඩිපුර ඛේද ක්‍රම ගැන ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ නැහැ. නමුත් 2020 අවුරුද්දේදී ඛේද ක්‍රම ගැන ගැටලුවක් අහනවා. බලන්නකෝ මේ ප්‍රශ්නේ. පහත දී ඇති වගුව සලකන්න කියලා තියෙනවා. වගු දෙකක් දීලා තියෙනවා. අහනවා ඉහත වගුව එක හා වගුව දෙකෙහි අක්ෂර ඉදිරිපත් කරනු ලැබැත්තේ පහත කුමන අක්ෂර ඛේදන පද්ධති වලට අනුවද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. කියන්නේ අහනවා ඉහත වගු දෙකේ තියෙන අක්ෂර ඉන්පුට් කරන්නේ නැත්තේ මොන කෝඩින් සිස්ටම් එක භාවිතයෙන්ද? මොන ඛේද ක්‍රමය භාවිතයෙන්ද කියලා. මේ බලන්නකෝ අපිට පුතේ මූලික වශයෙන් ඛේද ක්‍රම 4ක් ඉගෙන ගන්න තියෙනවා. මූලික වශයෙන් ඛේද ක්‍රම කීයක් තියෙනවද? 4ක් ඉගෙන ගන්න තියෙනවා. මම මේ ඛේද ක්‍රම 4 පුතාලට පෙන්වන්නම්කො ලියලා. පළවෙනි එක තමයි BCD. පළවෙනි එක තමයි මොකක්ද? BCD. දෙවෙනි එක පුතේ EBC DIC. තුන්වෙනි එක SK. හතරවෙනි එක Unicode. එහෙනම් අපිට ඛේද ක්‍රම 4ක් ඉගෙන ගන්න තියෙන උසස් පෙළදී BCD EBCD IC SK සහ Unicode. පුතේ BCD වල යම් කිසි අක්ෂරයක් නිරූපණය කරන්න භාවිතා කරනවා බිටු 4ක්. බිටු 4ක් භාවිතා කරන යම් කිසි අක්ෂරයක් නිරූපණය කරන්න. ඒ වගේම මෙයාට පුළුවන් පුතේ අනුලක්ෂණ 2 4 වෙනි බලේ බිට් අනුලක්ෂණ 16ක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. BCD වලට අනුලක්ෂණ 16ක් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න. නමුත් BCD ඛේද ක්‍රමයේ පුතේ සාමාන්‍ය නිරූපණය කරන්නේ බිඳුවේ සිට 9 දක්වා දශමයේ සංඛ්‍යාංක පමණයි. හොඳට මතක තියාගන්න මේ කියන ලක්ෂණ ටික. හරි. EBCD IC ගත්තොත් පුතේ මේකේ බිටු 8ක් භාවිතා කරනවා. බිටු 8ක් භාවිතා කරනවා. ඒ වගේම මෙයාට පුතේ නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගණන 256යි. නමුත් ABCD IC කියන ඛේද ක්‍රමය ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් නෙමෙයි. මේක අසාර්ථක ඛේද ක්‍රමයක් කියලා තමයි අපි ඉගෙන ගන්න. ඊළඟට පුතේ ASCII. ASCII වල බිටු 7ක් භාවිතා වෙනවා. මෙයාට නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගණන 128යි. එහෙනම් ඇමරිකානු NC ආයතනය මගින් ඇමරිකාවේ NC ආයතනය මගින් තමයි පුතේ ASCII ක්‍රමවේදය හොයලා දෙන්නේ. ලෝකයේ යතුරු පුවරු සියල්ල නිර්මාණය වෙන්නේ මෙන්න මේ කෙන ASCII ක්‍රමවේදය යටතේ. ලෝකයේ සාර්ථකම ඛේද ක්‍රමය තමයි ASCII කියලා කියන්නේ. එයාගේ අනුලක්ෂණ නිරූපණය කරන්න භාවිතා වන බිටු සංඛ්‍යාව 7යි. ඒ වගේම නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගණන 128යි. හැබැයි ASCII ඛේද ක්‍රමයේදී නිරූපණය කිරීමේ හැකියාව තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර සහ යතුරු පුවරුවේ තියෙන විවිධාකාර සංකේතයන් පමණි. පැහැදිලිද? සිංහල, දෙමළ, හින්දි වගේ භාෂාවන් නිරූපණය කරන්න බෑ. නිරූපණය කරන්න පුළුවන් ASCII වල මොනවද? ඉංග්‍රීසි අක්ෂර සහ මේ යතුරු පුවරුවේ තියෙන විවිධ මේ සිම්බල්ස් ඉන්පුට් කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද එයාට උපරිම අනුලක්ෂණ 128යි පුළුවන්. හැබැයි Unicode වල භාවිතා කරන පුතේ පිටු 16ක්. එයාට නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ 216 වෙනි බලේ 65536ක්. Unicode වලට පුළුවන් අනුලක්ෂණ 65536ක් නිරූපණය කරන්න. එහෙනම් සිංහල, දෙමළ, හින්දි වගේ ලෝක භාෂාවන් නිරූපණයට භාවිතා කරන ඛේද ක්‍රමය තමයි Unicode කියලා කියන්නේ. අපි මේකට කියනවා සිංහලෙන් Unicode ඛේද ක්‍රමය කියලා. දැන් මේ ප්‍රශ්නේ පුතේ ආ ආ ඈ ඈ කියන සිංහල අක්ෂර නිරූපණය කරන්න පුළුවන් ASCII වලින් බෑ. එහෙනම් ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද? Unicode. ඒ වගේම දෙවනි වගුවේ තියෙන පුතේ මේ කියන දෙමළ අක්ෂර නිරූපණය කරන්න පුළුවන් ASCII වලින් බෑ. ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද? Unicode. එහෙනම් මේ අවුරුද්දේ පිළිතුර වෙන්න ඕනේ
පිළිතුර මොකක්ද පුතේ ටග් ගාලා chat box එකේ දාන්න බලන්න උත්තරේ එන ආ අපේ දරුවෝ දෙනවා අංශ එක පිළිතුරු අංක 2 විය යුතුයි එහෙනම් පුතාලට මේ කේතක්‍රම සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් උත්තරේ දෙන්න පුළුවන් නේද මං හිතනවා පුළුවන් වෙයි කියලා මොකද මේ කේතක්‍රම සම්බන්ධව මම මේ කියපු කොටස් ටික මතක තියාගන්නකෝ එතකොට පුතාලට ඕනෑම ප්‍රශ්නයකට උත්තරේ දෙන්න පුළුවන් හේතුව මේ කේතක්‍රම වලින් එහෙම වැඩිපුර දෙවනි කොටසට ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ නිර්මාණය වෙනවා නිර්මාණය වෙන්නේ MCQ එකක් MCQ වලත් ඔය මං කියපු දේවල් ටික හැරෙන්න වෙන දෙයක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් නැහැ හරි ඔන්න ඔය ප්‍රශ්න තුන තමයි පුතේ 2020 අවුරුද්දේදී අහන්නේ දැන් අපි යන්නේ 2019 අවුරුද්දේ ප්‍රශ්න වලට දෙවනි කොටසේ ආපු ප්‍රශ්න ඊළඟට කරමු MCQ විවර කරලා දැන් මේ 2019 ඇවිල්ලා තියෙන සංඛ්‍යා පද්ධති ගැටලුව බලන්නකෝ 2020 ත් තාව පිටු අනුසාරිත තාර්කික මෙහෙයුම ඒ වගේම 2019 අවුරුද්දේත් ඇවිල්ලා තියෙනවා සංඛ්‍යා පද්ධති ගැටලුව එහෙනම් අපේ දරුවෝ මේකට ආන්ස එක ඉක්මනට දාමු බලන්න ඉක්මනට මේකට ආන්ස එක දාන්න බලන්න ඉක්මන් ටාන්ස් එක දාන්න බලන්න පිළිතුරු අංක 1 කියලා දානවා හරි අපේ ආ එක පුතෙක් දීලා තියෙනවා පිළිතුරු අංක 5 අනිත් කට්ටිය නම් එක දීලා තියෙනවා අපි බලමු මේක හරිද කියලා දැන් මෙතන තියෙන්නේ n මෙහෙයුමක් සිදු කරන්න එහෙනම් අපි ඉස්සෙල්ලාම මම මොකද කිව්වේ පුතාලට කරන්න මේ සංඛ්‍යා මේ දීලා තියෙන අනුක්‍රමයන් දෙක පහලට ලියා ගන්න 1.1 සහ 1.1 එහෙනම් n දෙක දී අපි මොකද කියන්නේ සමාන අනිවාර්යෙන් සියලුම ආදානයන් සත්‍ය වුණොත් විතරයි ප්‍රතිදානයේ සත්‍ය වෙන්නේ. දැන් මේ අවස්ථාව බලන්න 1.0 එහෙනම් පුතේ අපිට මේ සංඛ්‍යා පද්ධති පාඩම ඉතාමත් වැදගත්. මේ කට්ටිය මේකට වැඩිපුර සැලකිල්ලක් දක්වන්නේත් නෑ. සමහරක් කට්ටිය අමාරුත් කියලා කියනවා. එහෙම නැමේ පාඩම පට්ටලේසි. ඒ වගේම මේකෙන් එන ලකුණු පහ අපි අනිවාර්යෙන් ලබා ගන්න ඕනේ. තේරුණා නේද? එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්න ඕනේ බිඳුවේ වටක් තියෙනවා පළවෙනි උත්තරේ. අපි යමු 2019 ඊළඟ ප්‍රශ්නේ කරන්න. ආ 2019 බලන්න පුතේ දෙන ඊළඟ ප්‍රශ්නේ පහත කවරක් දීම යගෙන දෙකක් දීලා ගණිත මෙහෙයුමේ ප්‍රතිඵලයේ ඉදිරිපත් කරයිද එහෙනම් දැන් මෙතන තියෙන්නේ මොකක්ද පුතේ දීමය සංඛ්‍යා සුළු කිරීම අපි දීමේ සංඛ්‍යා සුළු කරන්නත් ඉගෙන ගන්න ඕනේනේ මේ බලන්නකො අපිට කියනවා අපි ඉස්සෙල්ලාම එකතු කිරීමක් කරමු 1.1ට එකතු කරන්න කියලා 1.1 මෙතන එකතු කිරීම. ඒ වගේම අපිට කියනවා 1.1 ඒ වගේම පුතේ අපිට කියනවා 1.1 එකෙන් අඩු කරන්න කියලා 1.11. දැන් බොහොමද මේක කරන්නේ? එකතු කිරීමේදී නම් අපි දන්නවා 1.1 ඔන්න උත්තරේ. මේක ටිකක් සරලයි මම ටිකක් ඊට වඩා සංකීර්ණ එකට යන්නම් අපිට කියනවා මෙන්න මේක එකතු කරන්න කියලා මෙන්න මේ අවස්ථාවන් ටික එකතු කරන්න කියලා කියනවා එහෙනම් බලන්න 1.1 අපි දන්නවා කීයද 1+1+1 1 කියලා කියන්නේ 1.1 කියන්නේ මේකේ වටිනාකම කීයද 1.2 3 කොහොමද පුතේ ඒක වෙන්නේ අපි මේ 3 දෙකට බෙද්දොත් 3 දෙකට බෙද්දාම 3 2 ඒවා 1.1 1 2 ඒවා නැහැ එහෙනම් 0.1 අන්න ඒ නිසා තමයි අපි 1 3ක් කියන අවස්ථාවක පිළිතුර 1.1 කියලා ලියන්නේ එහෙනම් බලන්න 1.1 තිබ්බහම 1ක් අපි සදහන් කරලා ඉතිරි 1 ඉදිරියට ගෙනියනවා 1.1 තියෙන අවස්ථාවක 1 මෙතනට දැම්ම ඉතිරි 1 ඉදිරියට ගෙනිච්චා ඊළඟට 1.11 එතනත් එහෙනම් 1 3ක් තියෙනවා නේද එහෙනම් එතනත් එන්න ඕනේ මොකක්ද 1.1 එතනත් එන්න ඕනේ මොකක්ද 1.1 එහෙනම් බලන්න
මෙතන එකක් දානවා තව එකක් ඉදිරියට ගෙනියනවා නැවතත් එකයි එකයි එක එකක් දානවා එකක් ඉදිරියට ගෙනියනවා එකයි එකයි එක එකක් දානවා එකක් ඉදිරියට ගෙනියනවා එකයි එක කියන්නේ එකයි බිංදුව ඔන්න ඔහොම අපිට පුළුවන් දීමේ එකතු කිරීමක් කරන්න හැබැයි දැන් මෙතන මොකක්ද කරන්න තියෙන්නේ අපිට මේ ප්‍රශ්නේ අඩු කිරීමක් නේ කරන්න තියෙන්නේ අඩු කරන්නේ මෙන්න මෙහෙමයි පුතේ අඩු කරනකොට අපි නීති කිහිපයක් ඉගෙන ගන්න ඕනේ බිඳුවෙන් බිඳුවක් අඩු වුණොත් බිඳුවයි එකෙන් බිඳුවක් අඩු වුණොත් එකයි එකෙන් එකක් අඩු වුණොත් බිඳුවයි හැබැයි පුතේ බිඳුවෙන් එකක් අඩු වුණොත් කීයද උත්තරේ පුතාලා පුළුවන් නම් රිප්ලයි කරන්න බලන්න බිඳුවෙන් එකක් අඩු වුණොත් උත්තරේ කීයද කියලා පුළුවන් නම් chat box එකේ දාන්න බලන්න බිඳුවෙන් එකක් අඩු වුණොත් බිඳුවෙන් එකක් අඩු වුණොත් කීයද චමිත් පුතා දානවා එක කියලා යුමිත් දානවා එකව හරියටම හරි බිඳුවෙන් එකක් අඩු වුණොත් පුතේ උත්තරේ වෙන්න ඕනේ එකයි මෙන්න මේ සිද්ධාන්තය මතක තියාගන්න හරි හරි එහෙනම් බලන්නකෝ එකෙන් එකක් අඩු වුණොත් කීයද බිඳුවයි බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ අපි එහෙනම් මෙතන එකෙන් මේ පැත්තට එකක් ගේනවා හැබැයි ගේනකොට එන්නේ කීයක්ද දෙකක් එකක් මේ පැත්තට එනකොට කීයක් දෙන්නේ දෙකක් දැන් නිදසුණක් විදියට අපිට කියනවා පුතා දශමයේ සංඛ්‍යාව පද්ධතිය 15න් 7ක් අඩු කරන්න කියලා. 5න් 7ක් අඩු කරන්න බෑනේ. අපි මේ පැත්තෙන් එකක් නේ අරන් එන්නේ. එකක් එනකොට කීයක් දෙන්නේ? 10ක්. 10යි 5යි 15න් 7ක් අඩු කළා නේ උත්තරේ අටගන්නේ. අන්න ඒ වගේම දීමේ සංඛ්‍යාව පද්ධතියේ පුතේ බිඳුවෙන් එකක් අඩු කරන්න තියෙන අවස්ථාවක අපි ඉදිරියෙන් එකක් ගේනවා. ගේනකොට එන්නේ දෙකක්. දෙකෙන් එකක් ගියපුවාම 1යි. 1 දැන් මෙතන බිඳුව තියෙන. දැන් මෙතන එක ගෙනිච්චානේ. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. දැන් මෙතන නැවතත් බිඳුව. එහෙනම් මොකද කරන්න ඕනි? ඉදිරියෙන් ගේනවා එකක්. කීයක් දෙන්නේ? දෙකක්. දෙකෙන් එකක් එකයි. එහෙනම් අපිට ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් වෙන්න මේ විදිහට. තේරුණා නේද? අපි තව මේ වගේ ගණන් කිහිපයක් තියෙනවා පුතේ ඉදිරියේදී හදමු. හරි? දැන් එහෙනම් බලන්න 2019 අවුරුද්දේ මේ ගමන පුතාලට විසඳන්න පුළුවන් වෙයිද කියලා. බලන්න විසඳන්න. උත්තරේ දාන්න බලන්න chat box එකේ ඊට පස්සේ මම කරන්න. කොලේක ගාන හදලා උත්තරේ දාන්න. පහස් পেපර් පොත් ළඟ තියෙනවා නම් පෙරලා ගන්න 2019 ප්‍රශ්න පත්‍රය. පෙරලාගෙන පොත බලාගෙන ටක් ගාලා ගන්න හදලා උත්තරේ දාන්න. එක්කෙනෙක් 3 කියනවා එක්කෙනෙක් 4 කියනවා. හොඳයි. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. හැමෝම මේ උත්තරේ දෙන්න එපා. තව අනිත් කට්ටිය හදනවා වගේ නේද? දරුවෝ දෙන්නයි මං හිතන්නේ උත්තරේ දුන්නේ තාම. පුතේ ඔයාලට තියෙන ගැටලු ඔක්කොම ඉදිරිපත් කරන්න. හරි? chat box එකේ දාලා ප්‍රශ්නේ මම ඊට පස්සේ ඔයාලා unmute කරගෙන මට කතා කරලා ප්‍රශ්නේ අහන්න. කිසිම කෙනෙක් ගැටලුවක් හිතේ තියාගෙන පාඩමට සමන් දෙන්න එපා. තියෙන ගැටලු ඔක්කොම විසඳ ගන්න මම පැහැදිලිව කියනවා. පුතාලා ලංකාවේ දක්ෂ ICT ගුරුවරු ගොඩක් ඉන්නවා ඕන කෙනෙක්ගෙන් theory ඉගෙන ගන්න. හැබැයි පුතාට තියෙන ප්‍රශ්න විතර පුතාට තියෙන ගැටලු විතර මගෙන් අහන්න මම ඕනම ප්‍රශ්නයකට පුතාලට විසඳුම් ලබා දෙන්නම් ඊටත් මම වැඩිපුරම කරන්නේ ප්‍රශ්න විභාගෙදී ඔයාලා මුහුණ දෙන්නේ ප්‍රශ්න වලට ඒ නිසා ඒ ප්‍රශ්න වලට මම විසඳුම් ලබා දෙන්න ඉතාමත් සතුටින් පැහැදිලා ඉන්නවා ඉතින් ඒ නිසා තියෙන ගැටලු අහන්න හරි එක දුවෙක් මොකක්ද කියලා දිනනවා කො බලන්න නිකිනි පුතේ ප්‍රශ්නයක් තියෙනවද ඉන්නවා කියලා රිප්ලයි එකක් දාලා තියෙනවා මම දන්නේ මොකද කියලා ආයෙමත් කියලා දෙන්න සර්. ඕකේ ප්‍රසාද් මේ බලන්නකෝ. පුතේ ඍණ සංඛ්‍යාවක් සුළු කරනකොට ප්‍රසාද් හොඳට බලා ගන්න පුතේ. මම මෙතනම කරලා පෙන්නන්නම් ඔයාට. නිකිනි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? නිකිනි? නෑ සර් ප්‍රශ්නයක් නෑ. ආ ඕකේ ඕකේ මං හිතේ ප්‍රශ්නයක් කියලා හරි. ඕකේ. මේ බලන්නකො පුතේ පොඩ්ඩක් දැන් මේ අපේ ප්‍රසාද් පුතා ප්‍රශ්නයක් අහලා තිනවා ආයමත් කියලා දෙන්න කියලා මම පැහැදිලි කරන්න. ඍණ සංඛ්‍යා අඩු කරනකොට පුතේ වෙන්න මෙහෙම නීතිය මතක තියාගන්නකො. බිඳුවෙන් බිඳුවක් අඩු කරොත් බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු කරොත් එකයි. එකෙන් එකක් අඩු කරොත් බිඳුවයි. බිඳුවෙන් එකක් අඩු කරොත් එකයි. ඔන්න ඔය ඕඩ එක මතක තියාගන්නකො. ඊට පස්සේ අපිට ගාණක් දෙනවා බෙන්න මෙහෙම අපිට ගාණක් දෙනවා බෙන්න මෙහෙම බලන්න ඔන්නෝම ගාණක් දෙනවා දැන් මේක අඩු කරන්න කියලා කියනවා බලන්න එකෙන් එකක් අඩු වුණොත් මොකද්ද පුතේ බිඳුවයි බිඳුවෙන් බිඳුවක් අඩු වුණොත් මොකක්ද පුතේ බිඳුවයි
එකෙන් බිඳුවක් අඩු වුණොත් මොකක්ද පුතා? එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. හැබැයි මෙතන දැන් තියෙන්නේ බිඳුවෙන් එකක්. දැන් බිඳුවෙන් එකක් කිව්ව පලියටම එක දාන්න යන්න එපා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඉදිරියෙන් එකක් ගන්නවා මෙතනට. ඉදිරියෙන් එකක් ගන්නකොට කීයක් දෙන්නේ? දෙකක්. දෙකෙන් එකක් ගියපුවාම පුතා කීයද? එකයි. දැන් මෙතන තියෙන්නේ බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එකෙන් එකක් ගියොත් බිඳුවයි. ඔන්න ඔහොමයි උත්තරේ ගන්න ප්‍රසාද්. තේරුණා නේද පුතේ? තව ගැටලු කියනනම් අහන්න මං වාට තව එක්සැම්පල් කිහිපයක් හදලා පෙන්නන්නම්. ඉදිරියෙත් මේ ගණන් තියෙනවා. දැන් එහෙනම් අපි මේ ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ දීලා තියෙනවා අපිට. මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා 1 1 1 1 2 1 1 2 න් අඩු කරන්න කියලා. බිඳුවයි එකක් බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එක නේද? අනේ පුතේ ඔයාලා කලින් සම්බන්ධ වෙන්න කට්ටිය සැලින් සැරේ සම්බන්ධ වෙන්න. එතකොට ගණන් හදන්න අමාරුයි. බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එක. මේ බලන්නකො. බිඳුවෙන් එකක් අඩු කරන්න පුළුවන්ද? බැ. එහෙනම් අපි මොකද කරන්න ඕනි? ඉදිරියෙන් එකක් ගන්න ඕනි. දැන් ඉදිරියෙන් ගන්න මෙතන එකක් තියෙනවද පුතේ? නැහැ. එහෙනම් අපි කොතනින්ද ගන්න ඕනේ? මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි එකක් ඉල්ල ගන්න ඕනි. එහෙනම් මෙතනින් එකක් ඉස්සල්ලාම අපි ගේන්න ඕනේ මෙතනට. අපිට එකපාර මෙතනට ගන්න පුළුවන්ද? බැ. එහෙනම් මෙතන තියෙන එකෙන් ඉස්සල්ලාම මෙතනට එකක් ගේනකොට කීයක් එනවද? දෙකක් එනවා. අපි මොකද කරන්නේ? ඒ දෙකෙන් නැව දෙකක් මෙතනට ඉල්ල ගන්නවා. එතකොට ආයෙත් මෙතනට දෙකක් එනවා. මෙතන එකක් ඉතිරි වෙනවා. දෙකෙන් එකක් ගියොත් එකයි. දැන් මෙතන එකක් තියෙනවා. එකෙන් බිඳුවක් ගියොත් කීයද පුතේ? එකෙන් බිඳුවක් ගියොත් කීයද? එකයි. දැන් මෙතන බිඳුව තියෙන්නේ. මොකද අපි මේක මෙහාට ගත්ත නිසා. එහෙනම් අපි මෙතනින් නැවත එකක් ගේනවා. එතකොට දෙකක් එනවා. දෙකෙන් එකක් ගියපුවාම එකයි. දැන් මෙතන බිඳුව තියෙන්නේ පුතේ. බිඳුවයි බිඳුවයි බිඳුවයි. මෙතනත් ඉදිරියට ගේන්න එකක් නැහැ. මෙතන අඩු කරන්න තියෙනවා එකක්. එහෙනම් මෙතනින් ඉස්සෙල්ලාම දෙකක් මෙතනට ගේනවා. ඒ දෙකෙන් එකක් මෙතනට ඉල්ල ගන්න. එතකොට මෙතනටත් දෙකක් එනවා. දෙකෙන් එකක් එකයි. මෙතන දැන් දෙකෙන් එකක් එහා පැත්තට ගත්ත නිසා මෙතන ඉතිරි එකයි. එකෙන් බිඳුවක් ගියපුවාම එකයි. ඒ වගේම මෙතන දැන් පුතේ තියෙන බිඳුව මොකද? මෙතනට එහා පැත්තට ගත්ත නිසා. එහෙනම් මේකෙන් දෙකක් ඉල්ල ගන්නවා මෙතනට. දෙකෙන් එකක් ගියපුවාම නැවතත් එකයි ඉතිරි. ඒ බිඳුවෙන් බිඳුවක් ගියපුවාම බිඳුවයි. බලන්න බිඳුවයි 1 3යි බිඳුවයි 1 3යි කියලා උත්තරයක් තියෙනවද කියලා? මෙයාගේ නෑ මෙයාගේ නෑ. බලන්න පිළිතුරු අංක 3 තියෙනවා නිමරදි උත්තරේ. එහෙනම් අපේ දරුවෝ ගොඩක් මේකට උත්තරේ අරන් තිබ්බා. හොඳයි. කසුන් පුතා කියලා තියෙනවා සර් අර 1 3 15 තිබ්බ එක ආයේ කියලා දෙන්නකෝ. හරි මං කියලා දෙන්නම් පුතේ. අපි තව ගණක් කරමු. දැන් එහෙනම් මේ ප්‍රශ්නේ මං හිතනවා ඔයාලට ගැටලුවක් නෑ කියලා. අපි අර එක පෙළට 3ක් තියෙන එකක් විසඳන්න යමු. අපි මේක මේ හරිය කරන්න නෑ. මම මෙතන කරන්නම් ගන්න. අපිට කියනවා කසුන් 1.1.1 එකට එකතු කරන්න කියලා. 1.1.1 කියලා ඔන්නෝම එකතු කරන්න කියලා කියනවා. හරිද? දැන් මේක කොහොමද අපි එකතු කරන්නේ? පහසුයි පුතේ කරන්න. මේ බලන්නකෝ. 1.1 කියන්නේ කීයද? අපි දන්නවා 1 2ක් ආවොත් 1.0. එහෙනම් බිඳුව මෙතෙන්ට දාලා එකක් ඉදිරියට ගේන්න. 1.1.1 බිඳුව දැම්මා මෙතෙන්ට එකක් ඉදිරියට ගෙනාවා. දැන් මාර වැඩි. 1.1.1 අවස්ථා කීයක් තියනවද? 4ක් තියෙනවා. දැන් 4ක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා 4 2කට බෙදුවොත් පුතේ උත්තර එනවා කොහමද? 4 2කේවත් 1යි ඉතිරි බිඳුවයි 2කට 2කේවා 1යි ඉතිරි බිඳුවයි 1කට 2කේවා නැහැ බිඳුවයි ඉතිරි 1යි. එහෙනම් අපි දැන් මොකද කරන්නේ පුතා? මේ බිඳුව මෙතනට දානවා. මේ බිඳුව මෙතනට දානවා. දැන් කීයක් ඉතිරිද අපිට? තව 2ක් ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අපි ඉදිරියට ගෙනිනවා තව 2ක්. 2යි 1යි 3යි. අපි දන්නවා 3 අපව අවස්ථාවක ලියන්නේ 1යි 1. එහෙනම් 1ක් මෙතනට දාලා මොකද කරන්නේ? ඉතිරි 1 ගෙනිනවා ඉදිරියට. 1යි 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 කියන්නේ නැවතත් 3යි. ඒ වගේ අවස්ථාවක අපි දාන්නේ 1 1යි 1 ඉතිරි 1 ඉදිරියට ගෙනිනවා 1.1 1. උත්තරේ වෙනවා 1.4.2. කසුන් තේරුණාද? කසුන් තේරුණාද? චමුත් පුතා උත්තරේ දාලා තියෙනවා. හොඳයි. කසුන්ට තේරුණාද මේක තව ගණන් හදන්න ඕනේද? හරි ඕකේ.
ඔව් සර් කියලා කිව්වේ තේරුණා කියපු එකට තව ගානක් හදන්න හරි ඕකේ අපි යමු ඊළඟ ගානට ආ මේකට ආන්සර් එක පුතාලා හිතලා දාන්න බලන්න මේකත් 2019 අවුරුද්දේ මහාන ප්‍රශ්නයක් පේනවනේ සංඛ්‍යා පද්ධති පාඩමින් අහන ප්‍රශ්න රටාවන් එහෙනම් කරන්න බලන්න මේකටත් උත්තරේ දෙන්න ඉක්මනට ඉක්මනට දෙන්න පුතා උත්තරේ දෙකෙහි අනුපූරකයේ පිළිබඳ පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද ප්‍රසත් තව අඩු කරන ගණන් හදනවා පුතේ ඉස්සරහට තව තියෙනවා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ උත්තරේ දාන්න බලන්න පුළුවන් නම් මේකට හිතන උත්තරයකට දෙන්න හිතන උත්තරයක් දෙන්න ශාක්‍ය පුතා කියන උත්තරය අංක 4 කියලා කො අනිත් කට්ටිය පුතාලට හිතන උත්තරයක් දෙන්න පුතේ ප්‍රශ්නයක් නැහැ විභාග නෙමෙයිනේ චමිත් කියන්නේ උත්තරේ අංක 4 කියලා ලියෝනි කියනවා 5 කියලා ශාක්‍ය නැවතත් 5 කියලා කියනවා දීප්ති 4 කියලා කියනවා හරි අයිපාර 5 5 ඒවා ගොඩක් එනවා බලමු පුතාලා කියපු උත්තර හරිද කියලා පුතේ හොඳට මතක තියාගන්න අය අමුතුවෙන් පාඩම් කරන්න තියාගන්න එපා අනුපූරක සංඛ්‍යා ගැන ඉගෙන ගන්න අවශ්‍ය ඇයි අනුපූරක සංඛ්‍යා ගැන ඉගෙන ගන්න අවශ්‍ය ඇයි අංක 1 අපි මේ සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්න පුතේ සාමාන්‍ය කොටු පොතක ගණන් හදන්න නෙමෙයි පරිගණක ආධාරයෙන් ගණනය කිරීම සිදු කරන්න එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයේ ඍණ සංඛ්‍යා භාවිතා කරනවා වගේ පුතේ පරිගණකයටත් ඍණ සංඛ්‍යා භාවිතා කරන්න වෙන අවස්ථාවන් තියෙනවා එහෙනම් මේ පරිගණකයේ ආශ්‍රයෙන් ඍණ සංඛ්‍යා සුළු කරන්න තමයි අපි මූලිකව මේ අනුපූරක සංඛ්‍යා ගැන ඉගෙන ගන්න අවශ්‍ය. එතකොට හොඳට මතක තියාගන්න. මේ ඍණ සංඛ්‍යා සුළු කරනකොට ඍණ සංඛ්‍යා සුළු කරනකොට අනුපූරක ආධාරයෙන් ඒ ගණනය කිරීම පුතේ කාර්යක්ෂමයි. ඒ වගේම ඍණ සංඛ්‍යා පහසුවෙන් නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිදසුණක් විදිහට අපි මෙන්න මෙහෙම ලිව්වොත් 0.1111.0.0.1 එක කියලා අපි පිටුවටකින් මෙන්න මෙහෙම ලියුවොත් පුතේ බැලු බැල්මට දැනුම තියෙන කෙනෙකුට කියන්න පුළුවන් මේක ධන සංඛ්‍යාවක් කොහොමද මේ සයින් බිට් එක බිඳුව නම් ඒක ධන සංඛ්‍යාවක් හැබැයි මෙහෙම උත්තරයක් තිබ්බනම් මේක ඉගෙනගත්ත දරුවෙකුට කියන්න පුළුවන් මේක ඍණ සංඛ්‍යාවක් කොහොමද මේ ඉදිරියෙන්ම තියෙන පිටුව එකක් එහෙනම් ඒක ඍණ ලකුණු පිටුව එකක් නිසා එහෙනම් මතක තියාගන්න දෙකෙහි අනුපූරක වලින් අපිට පුළුවන් පුතේ අඩු කිරීම එකතු කිරීම ලෙස සිදු කරන්න අඩු කිරීම අපි මේකේ කරන්නේ එකතු කිරීම ලෙස ඒක නිවැරදි ඒ වගේම ගණනය කිරීම වඩා කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන් ගණනය කිරීම වඩා කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන් ඒකත් නිවැරදි ඒ වගේම ඍණ සංඛ්‍යා දෙකේ අනුපූරක තුලම නිරූපණය කිරීමට හැකියවීම අපිට දෙකෙහි අනුපූරකයෙන් ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් නේ එහෙනම් ඒකත් නිවැරදි එහෙනම් ඍණ සංඛ්‍යා දෙකෙහි අනුපූරකය තුලම නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා ඒ අනුව මේ 2019 අවුරුද්දේ 5 වෙනි පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට අපිට බාර ගන්න හැකියාවක් තියෙනවා ඉතින් එහෙනම් අය ඒ කොටස් සමතක කරගන්න එපා අපි යමු තව ප්‍රශ්නයකට තව ප්‍රශ්නයකට යන්න කලින් අර පුතෙක් කියලා තිබ්බනේ අඩු කරන එකක් තව කරන්න කියලා. එහෙනම් අපේ පුතාලා මට මෙන්න මේකට උත්තරේ ලියලා පෙන්නන්න. අපිට කියනවා 1.1.0.0.1 න් අඩු කරන්න කියලා පුතේ අඩු කරන්න කියලා 0.1.1.1.1.0 මේකට පුළුවන් නම් ඉක්මනට උත්තරේ ලියලා පෙන්නන්න මට. ඉක්මනට ලයිව් chat එකේ දාන්න. 1.1.1.3 එකෙන් අඩු කරන්න කියනවා 0.1.1.3 ප්‍රසාද් පුතා මට උත්තරේ ඕනේ වාගෙන් චමෝත් මේක නම් වැරදි නේද බිටු වාගේ 5යි උත්තරේ තියෙන්නේ මේකේ තියෙනවා බිටු 7ක් තියෙනවා බිටු 7ක් සංසන්දනය කළා තමයි ගැටලුව හදන්න වෙන්නේ වාගේ 5යි තියෙන්නේ උත්තරේ හොඳට බලලා උත්තරේ දෙන්න නවෝත් කියනවා 1.4.21 කියලා ඕකේ
නිකිනි කියනවා 0.2 1 0.2 1 1 ශාක්‍ය පුතා කියනවා 0 1 0.2 0 1 0 1 එතන පුතාගේ ශාක්‍යගේ පුතාගේ පිටු අටක උත්තරයක් තියෙනවා ඉදිරියෙන්ම 0 තියෙන නිවැරදි ඒක පිළිගන්න පුළුවන් අපිට එහෙම ලියන්නත් පුළුවන් ප්‍රසාද් කියනවා 0.2 1 0.2 1 1 කියලා ඕකේ අපි බලමු උත්තරේ මොකක්ද කියලා වැඩි කල් යවන්න නැතුව එකෙන් බිඳුවක් අඩු කරොත් 1යි ඒක කිසිම තර්කයක් නැහැ දැන් මාර වැඩේ පුතා අපිට මෙතන අඩු කරන්න තියෙන බිඳුවෙන් එකක් හැබැයි ළඟපාතක එකක් ගන්න නැහැ. එහෙනම් අපිට එකක් ගන්න වෙන්නේ වෙන්න මෙතනින් පුතේ නේද? මෙතනින් ගන්න වෙන්නේ. මුලින්ම අපි දෙකක් ගේනවා මෙතනද. මුලින්ම අපි දෙකක් ගේනවා මෙතනද. ඒ දෙකෙන් එකක් නැවත මෙතනට ඉල්ල ගන්න. එතකොට මෙතනට කීයක් වෙනවද? දෙකක්. හැබැයි මෙතන දැන් කීයක් වෙනවද? එකක් ඉතිරි වෙනවා. මෙතන දැන් දෙකක් තියෙනවා. මේ දෙකෙන් නැවත එකක් මෙතනට ඉල්ල ගන්නවා. එතකොට දෙකක් එන්නේ. හැබැයි මෙතන ඉතිරි වෙන්නේ එකයි. දෙකෙන් එකක් ගියොත් එකයි. දෙකෙන් එකක් ගියොත් එකයි. එකෙන් එකක් ගියොත් බිඳුවයි එකෙන් එකක් ගියොත් බිඳුවයි දැන් මෙතන මොකද්ද තියෙන්නේ බිඳුව මේක අපි ගත්තනේ එහෙනම් නැවත අපිට මෙතනින් දෙකක් ගේන්න වෙනවා මෙතෙන්ට මෙතන එකක් ඉදිරි කරලා මෙතෙන්ට නැවත ගේනවා දෙකක් දෙකෙන් එකක් ගියපුවාම එකයි දැන් මෙතන එක තියෙන්නේ පුතේ එකෙන් එකක් ගියපුවාම බිඳුවයි බිඳුවෙන් බිඳුවක් ගියපුවාම බිඳුවයි එහෙනම් උත්තරේ වෙන්න ඕනේ बिंदु देखाई एकाई बिंदु देखाई एकाई एक को बालान उत्तरे दीला तीनों मटर प्रसाद उत्तरे बालागन नोनी प्रसाद नहीं कि भी ओनी केला बिंदु देखाई एकाई एक हरी निवेदी तेरना नहीं तेरे प्रसाद कराना पुलवानी के नए वाके कैटल वाक पर आटा अपि ये वाके कैटल ताव की ही प्याक इधर ये दी करमु देंग පනස් හතරයි දශම දෙකයි පහට තුල්‍ය දීමේ සංඛ්‍යාව කුමක්ද? වෙන්න තවත් හොඳ ගණිත ගැටලු ආකාරයක්. මේක බොහෝ අවස්ථාවන්වලදී විභාගයට එනවා. මේ බලන්න අපිට කියනවා පුතේ මේක බලා ගන්න හැම දරුවම 25.625 දීමයට හරවන්න කියලා. දීමයට හරවන්න කියලා කියනවා. දැන් අපි දන්නවනේ පුතේ මේ 25 කියන කොටස නම් අපිට කිසිම ගේමක් නැතුව දීමේට හරවන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දශම 6.25 කොහොමද හරවන්නේ කියන එක. අපි මුලින්ම 25 හරවලා ඉමුක පුතේ දීමේට 25 දීමේට හරවන්න අපිට පුළුවන් දෙකෙන් බෙදන්න 2ට 2ව 1යි 5ට 2ව 2යි 3 1යි 1ට නෑ 12ට 2ව 6යි 3 බිඳුවයි 6ට 2ව 3යි 3 බිඳුවයි තුනට දෙකේ වයිකයි 3 එකයි 1ට දෙකේ ව නැහැ බිඳුවයි 3 එකයි නේ එහෙනම් අපි කියනවා 25ට ලියන්න පුළුවන් උත්තරේ 1යි 1යි බිඳු 2යි 1 කියලා දශම 6යි 2යි 5 කොහොමද දීමේ කරන්නේ එහෙනම් අපිට පුළුවන් දශම 6යි 2යි 5 ගුණ කරන්න කියෙන්ද දෙකෙන් අපි මොකද කරන්නේ දශම සංඛ්‍යාවක් දීමේ කරන්න නම් ඒක අපි ගුණ කරන්න ඕනේ දෙකෙන් දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමයේ කරන්න නම් අපි කියෙන් දුගුණ කරන්න ඕනේ 8ෙන්. දශමයේ සංඛ්‍යාව ෂඩ්දශමයේ කරන්න ඕන නම් අපි කියෙන් දුගුණ කරන්න ඕනේ 16ෙන්. එහෙනම් දශම 6යි 2යි 5 අපිට දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. අපි දන්නවා දශම 6යි 2යි 5 ඒවා දෙකෙන් එකපාර ගුණ කරන්න බැයි නම් පුතාලට පුළුවන් දශම 6යි 2යි 5 ඒවා දෙකන් එකතු කරන්න. දෙකෙන් ගුණ කරත් එකයි එකතු කරත් එකයි. 5යි 5යි 10යි 1ක් ඉතිරි 1යි 2යි 3යි 2යි 5යි හයයි හයයි 12යි බලන්න පුතේ 12 ලියනකොට මේ දශම ස්ථාන තුනෙන් එකක් ඉදිරියට ආව නේද එහෙනම් ඒ එක ඉදිරියෙන් ලියන්න ඊට පස්සේ මේ ඉතිරි දශම 2යි 5යි බිඳුව ඉතිරි දශම 2යි 5යි බිඳුව නැවත දෙකෙන් ගුණ කරන්න එහෙනම් බලමු අපි නැවත දශම 2යි 5යි බිඳුව ඒවා දෙකක් එකතු කරලා බිඳුවයි 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 5යි 5යි 10යි 1ක් ඉතිරි 1යි 2යි 3යි 2යි 5යි දැන් ඉදිරියට එකක් ගමන් කරාද නෑ එහෙනම් ඉදිරියට එන්නේ බිඳුව පුතේ එහෙනම් බිඳුව අපි මෙතෙන්ට දාලා නැවත දශම 5යි බිඳුවයි බිඳුව ගුණ කරනවා දෙකෙන් එහෙනම් අපි වළමු දශම 5යි බිඳුවයි 5යි බිඳුව දෙක බිඳුවයි 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 5යි 5යි 10යි බිඳුව දැම්මා බලන්න පුතේ දශම ස්ථාන තුනේ ඉදිරියට එකක් ගමන් කරනවා එහෙනම් ඒක ඉදිරියෙන් ලියනවා ඊළඟට බිඳුවයි බිඳුව දෙකෙන් ගුණ කරලා තේරුමක් නැහැ. එහෙනම්
අපි මේ ඉදිරියෙන් තියෙන කොටස පුතේ 15 සිට ඉහළට ලියුවට දශම ස්ථාන ගුණ කරලෙන පිළිතුර ලියන්නේ ඉහළ සිට පහළට. එහෙනම් උත්තරේ ලියෙට හැකි 1.1.2 1.1.2 කියලා. අපේ දරුවෝ උත්තර ලියලා තිබ්බ ගොඩාක් හොඳයි. එහෙනම් මට මේකටත් උත්තරේ ලියලා පෙන්වන්න බලන්න. පුතාලට මම කියනවා 56.75 දීමේ කරන්න කියලා. උත්තරේ දාන්න බලන්න chat box එකේ. 56.75 දීමේ කරන්න කියලා කියනවා. උත්තරේ දාමු. 56.75. කම්මැලි නැතුව ගණන් හදන්න. කම්මැලි නැතුව ගණන් හදන්න. उत्तरे හොඳයි හොඳයි දරුවෝ ගොඩක් උත්තරේ දීලා තියෙනවා මම ඉක්මනට මේ ගාන හදන්නම් මම මේ ගාන නම් දීමේ කරන්න යන්නේ නැහැ මේකය ඉක්මනට අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මෙහෙම 32 16 48 8 56 0.3 ඔන්න 56 දීමේ කරා දශම 7.5 දීමේ කරන්න තියෙන්නේ කොහොමද කරන්නේ දශම 7.5 ගුණ කරනවා පුතේ දෙකෙන් අපි දන්නවා දශම 7.5 ඒවා දෙකක් ගත්තොත් 5 5 10 1 1 7 8 7 15 මේ දශම ස්ථාන දෙකෙන් එකක් ඉදිරියට ආව නේද 1 එහෙනම් ඒක ඉදිරියෙන් ලියනවා ඊළඟට දශම 5 බිංදුව නැවත දෙකෙන් ගුණ කරනවා එතකොට දශම 5 බිංදුව ඒවා දෙකක් අපි බලමු කීයද කියලා බිංදුවයි 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 5 5 10යි එකක් ඉදිරිය ඉදිරියට ගමන් කරා 1යි දශම බිංදුවයි බිංදුව නැවත ගුණ කරලා තේරුමක් නැහැ එහෙනම් මෙතන උත්තරේ එන්න ඕනේ 1යි 1යි පල්ලෙහාට උත්තරේ වෙනවා 1.3.1 අපේ දරුවෝ දීලා තිබ්බ හරියට උත්තරේ කිත්ම වැරදි උත්තරේ පුතා 0.21 නෙමෙයි 1.1 වෙන්න ඕනේ එහෙනම් දැන් අපේ දරුවන්ට පුළුවන් 2019 අවුරුද්දේ අහපු මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න එහෙනම් දෙමු බලන්න උත්තරේ ටක් ගාලා මොකක්ද කියලා 54.25 උත්තරේ මොකක්ද කියලා ටක් ගාලා හදලා පෙන්නන්න හදලා උත්තරේ දාන්න ආන්සෙක මේ ප්‍රශ්නෙට උත්තරේ අංක 3 ගේමක් නෑ නේද උත්තරේ ලකුණු කරලා තියෙනවා මේකේ හරි ඒ නිසා මම හදන්නම් මේක 54 කියන එක නම් ගැටලුවක් නෑ නේ පුතේ ඒක අපි දන්නවනේ 54 අපි මං ඒ නිසා 54 ලියන්නම් 1.1.1 1.1.2 හරි ඕනනම් මේක පිටු වටකින් දක්වන්න 0.2ක් ඉදිරියෙන් දාත හැකියි දශම 2.5 කොහොමද දීමේ කරන්නේ දශම 2.5 ගුණ කරනවා දෙකෙන් එතකොට එනවා කීයද පුතේ දශම 5යි බිංදුව ඉදිරියට කීයක්වත් ගමන් කරන්නේ නැහැ එහෙනම් බිංදුව ඊළඟට දශම 5යි බිංදුව ගුණ කරනවා දෙකෙන් එතකොට එනවා 1.2යි බිංදුව ඉදිරියට ගමන් කරනවා 1 ඒ අනුව මේකේ උත්තරේ ලියෙට හැකි 0.2 1.1.2 1.1.2 කියලා එහෙනම් නිවැරදි උත්තරේ වෙන්න ඕනේ පුතාලා කිව්වා වගේම පිළිතුරු අංක 3 ඉතින් ඒක අපේ දරුවන්ට දැන් අදන්න පුළුවන් අපි යමුකෝ ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නෙට ආ මෙතන තියෙන්නේ මොකක්ද පිළිවෙලින් දශමයේ අෂ්ටක සහ ෂට් දශමයේ ආකාරයෙන් ඇති පහත දැක්වෙන සංඛ්‍යා තුන සලකන්න කියලා කියනවා ඉහත කවරක් දීමය මේ දීලා තියෙන අගයට තුල්්‍ය වේද කියලා අහනවා ආන්සර් එක පුතාලා දාන්න බලන්න ටක් ගාලා පුතාලා ප්‍රශ්නේ හදලා උත්තරේ දාන්න බලන්න මේක සංඛ්‍යා පරිවර්තනයක් නේ ඊට පස්සේ මම කරන්නම් ඈ මේ 2018 ආපු ප්‍රශ්නේ දැන් 2019 ඒවත් ඉවරයි 2020 ඒවත් ඉවරයි දැන් 2018ට යන්නේ ආන්සර් එක දාන්න
उत्तर हतरा हा हा बलमु තව දෙයක් කියන්න ඕනේ දරුවෝ ඔක්කොටම මේ 2021 කවුරුදේ විභාගෙට පෙනී සිටින දරුවන්ට මම පණිවිඩයක් දෙන්න ඕනේ අද මම පළාත් අධ්‍යක්ෂක ගුරුතුමෙක් එක්ක කතා කරා සර් කෙනෙක් එක්ක එයා මට කිව්ව කාරණයක් තමයි පුතාලගේ එක්සෑම් එක 2021 කවුරුදු උසස් පෙළ විභාගයේ බොහෝ විට නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලට ඒ කියන්නේ පස්සට යන්න හැකියාවක් තියෙනවා කියලා කිව්වා නොවැම්බර් හෝ දෙසැම්බර් වලට ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසෙට වගේ කල්යන කතාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් එහෙම වුණොත් අපිට ගොඩක් හොඳයි. මම දැන් මම කලින් බලාපොරොත්තු වුණේ කොටස් ටික වේගෙන් වේගෙන් කරන් යන නමුත් එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් සරල සිද්ධාන්ත පවා හොඳට සාකච්ඡා කරමින් මේ පන්තිය ඉදිරියට ගෙනියන්න. ඒ නිසා පුතාලට තියෙන ගැටලු මට ඉදිරිපත් කරන්න මම ඒකට උත්තර ලබා දෙන්න. අපි හොඳට කල් අරගෙන වැඩ කටයුතු කරමු. එතකොට අපි මේන සිකුරාදාත් රෑ 9 ඉඳන් 12 වෙනකන් සම්පූර්ණයෙන්ම තාර්කික දිවාර කොටස පුළුවන් තරම් දුරට ආවරණය කරගන්න උත්සාහ කරමු. පුතාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒ තාර්කික දිවාර සම්බන්ධව මට මේ හෙට දවස් ඇතුළත ඒව යොමු කරන්න ගැටලු තියෙනවා නම් ගැටලුවම දාන්න මම ඒවට උත්තර සිකුරාදා ලබා දීම සිදු කරන්න. ඒ නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕන වෙලාවක අහන්න මගෙන්. හරි. අපි යමු එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්න ගොඩක් දරුවෝ අහන්නේ වෙන්න මේ දීලා තියෙන දීමේ අගයට වෙන්න මේ දීලා තියෙන දීමේ අගයට සමාන වෙන පිළිතුරු මොනවද කියලා බලන්නකෝ එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම මේ දීමේ අගය දශමයට හරවගමු දීමේ අගය කොහොමද දශමයට හරවන්නේ ලේසියෙන් අපිට පුළුවන් දෙකේ ගුණාකාර අග සිට මුලට සදහන් කරන්න කොහොමද 1 2 4 8 16 32 64 128 එහෙනම් දැන් මේක එකතු කරන්න ඕනේ එකේව විතරයි. එකතු කරුම් බලන්න අපි ඉක්මනින්. 128 64 192 32 224 224 4 228 228 2 230 230 1 කීයද පුතේ 231. එහෙනම් ඒ නිවැරදි. ඊළඟට දීලා දෙනවා අෂ්ටමයේ 347 කියලා. එහෙනම් අපි මේ දීමයගේ පොඩ්ඩක් පල්ලෙහැන් ලියාගමුකෝ. අපි දන්නවා දීමයගය කස්ටමේ කරන්න නම් අග සිට මුලට විටු තුනේ කාණ්ඩ වලට කඩලා පහසුවෙන් පුළුවන් කරන්න විටු තුනේ කාණ්ඩ වලට කඩලා පුළුවන් දීමයගය අෂ්ටමේ කරන්න ඊට පස්සේ 1 2 4 1 2 4 1 2 කියලා ලියා ගන්න ඊට පස්සේ පුතේ මෙතනින් එන වගේ 2 1 3 මෙතනින් එනවා පුතේ 4 මෙතනින් එනවා 4 2 6 1 7 එහෙනම් අෂ්ටමයේ පිළිතුර වෙන්න ඕනේ 347. ඒකක් තියෙනවා. ෂට්දශමයේ කරන්නේ මෙහෙමයි. අපි මේක නැවත ලියාගමුකෝ 1 1 1.2 1 3. ෂට්දශමයේ කරන්නම් අග සිට මුලට පිටු 4 කාණ්ඩ වලට කැඩීමක් සිදු කරනවා. ඊළඟට 1 2 4 8 1 2 4 8 කියලා ලියා ගන්නවා. මෙතනින් එනවා පුතේ 8 4 2 12. අපි දන්නවා 12 කියන්නේ ෂට්දශමයේ වල කීයටද පුතා? 12 කියන්නේ 10 නම් A 11 නම් කීයද B 12 නම් කීයද පුතේ C එහෙනම් මෙතන තියෙන්නේ බලන්න මොකක්ද සමාවෙන්න සමාවෙන්න මෙතන 14 තියෙන්නේ 8යි 4යි 12යි 2යි 14යි යා තව ටිකකින් පැටලෙනවා 13 නම් D 14 නම් E වෙන්න ඕනේ එහෙනම් මෙතන දැන් තියෙන්නේ කීයද 8යි 2 8යි 4යි 12යි 2යි 14 14 කියන්නේ මෙතනින් එනවා E මෙතන දිනවා 4යි 2යි 6යි 1යි 7. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ෂට්දශමයේවල E7. ඒකක් තියෙනව නේද? ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්න ඕනේ AB හා CC යල්ලම කියන එක. ඉතින් මේක පහසු ප්‍රශ්නයක් සමහරක් දරුවෝ නම් උඩින් 4ක් දුන්නා 3ක් දීලා තිබ්බා. නමුත් පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 5. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ අහනවා ඔන්න බලන්න පුතේ මේ ප්‍රශ්න හැදෙන රටාව. මම ඒකයි කියන්නේ විභාග ප්‍රශ්න වැඩිපුර කරන්න ඕනේ කියලා මේ ප්‍රශ්නය දැන් රටාව තේරුම් ගන්න 2019 අවුරුද්දේදී අහනවා දශම එකක් දීලා දීමේ කරන්න. හැබැයි 2018 දීලා තියෙන්නේ මොකක්ද? ද්වීම එකක් දශමයේ කරන්න.
දීමේ එකක් දශමය කරන්න ඉතාමත් පහසුයි මං ඉස්සලා මේක පැහැදිලි කරලා ඉන්නම්කෝ අපිට කියනවා මෙන්න මෙහෙම 1.1.0 දශම 1.0 කියලා අපිට කියනවා මේක පුතේ දශමයට හරවන්න කියලා අපිට මේ දශම තිතෙන් මෙහාට දෙකේ ගුණාකාර මේ විදිහට ලියා ගන්න පුළුවන් 2.2 ඔන්න ඔහොම ලියන්නේ ඔක ලේසියෙන් ලියත හැකි 1 2 4 8 16 කියලා ඒ වගේම පුතේ දශම තිතෙන් දකුණු පැත්තට අපි ලියන්නේ 2 - 1 2 - 2 ඕක අපිට ලියා ගන්න පුළුවන් තව ආකාරයක් තමයි පුතා 2 - 1 4 - 1 තව ඉස්සරහට තියෙනවනේ 8 - 1 තව ඉස්සරහට තියෙනවනේ 16 - 1 ඔය විදිහට ලියා ගන්න පුළුවන් 2 - 1 කියන්නේ දරුවනේ දශම 5.0 කියන එක 4 - 1 කියන්නේ පුතේ දශම 2.5 කියන එක 8 - 1 කියන්නේ දශම 1.25 කියන එක ඔය සිද්ධාන්ත ටික මතක තියා ගන්නකෝ ඒ අනුව මේ තීරලා තියෙන ප්‍රශ්නේ දශමයේ කරන්න කිව්වොත් අපිට ගත හැකි දශම තිතේ මේ පැත්තේ තියෙනවා 16 - 4 - 20 මෙතන තියෙනවා පුතේ 1 විතරයි තියෙන්නේ මේ බිංදුව ගුණ කරපුවම බිංදුවමනේ දශම 5.1 ගුණ කරොත් දශම 5.0 ඔන්න පුතේ මේ තියෙන ගානමම දශමයට හැරෙව්වා අපිට මෙන්න මෙහෙම දුන්නා 1.1 1.1 ඔන්න ඔය කියන එක අපිට කියනවා දීමේ කරන්න කියලා සමා වෙන මේ දශමයේ කරන්න කියලා කොහොමද කරන්නේ මේ පැත්තට ලියා ගන්නවා 1 2 4 8 මේ පැත්තට ලියා ගන්නවා අපි දැන් දන්නවා ඔඩෙක දශම 5.0 0.25 0.125 වගකීමෙන් කියන උපරිම දශම ස්ථාන 3 පුතාලට එන්න පුළුවන්. ඉතිහාසයේ දුන්නේ දශම ස්ථාන උපරිම 2යි. නමුත් උපරිම එන්න පුළුවන් දශම ස්ථාන 3ක්. එහෙනම් මේ පැත්තෙන් එන 8.2 10 දශම මෙතනින් එනවා පුතේ දශම 5.0 0.125. මේක එකතු කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ දරුවෝ එකතු කරද්දී ඕක පටලව ගන්නවා. සමහරක් දරුවෝ එකතු කරනවා මෙන්න මෙහෙම. දශම 5.0ට එකතු කරනවා පුතේ දශම මෙන්න මෙහෙම එක ඉස්සරහට දාගෙන 1.25 කියලා. ඔන්න ඔහම එකතු කරන සමහරක් කට්ටිය. හරි. එතකොට එන්නේ 0.5 5 5 2 7 1. දශම 1.1 7 5 කියලා සමහරක් කට්ටිය උත්තර ලියනවා. නමුත් මේක එකතු කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. දශම 5.0 දශම 1.25. ඔන්න ඔහමයි මේක එකතු කරන්න ඕනේ. ඕනනම් මෙතනට බිංදුවක් දාගන්න. 0.5 5 0.2 2 5 1 6 දශම 6.25 නම් උත්තරේ වෙන්නේ මොකක්ද 10.625 පැහැදිලි නේද අපි එහෙනම් එමු 2018 අවුරුද්දේ මෙන්න මේ ගාන කරන්න එහෙනම් උත්තරේ ටක් ගාලා මට දාන්න බලන්න chat box එකේ ළමයි හොඳයි උත්තර ඉක්මනින් දානවා උත්තරේ අංක 3 3 3 නියමයි අපි පුතාලා හොඳයි නේ නියමයි නියමයි අපි එහෙනම් දාමු පළවු මේ ගාන හදලා පස්ස හැදෙනකම උත්තර දැම්මානේ 1 2 4 8 16 32 1 2 4 8 16 32 මෙතන දශම 5.0යි දශම 2.5 මේ ඕඩේක පුරුදු වෙන ලේසි 32යි 16යි 48යි 4යි 52යි 1යි 53 දශම 5.0යි දශම 2.5 කියන්නේ 5 5 2 7 53.75 කියලා උත්තරයක් තියනවාද උත්තරේ අංක 3 පැහැදිලිද මං හිතනවා අපේ දරුවන්ට තේරෙන්නේ නැති කියලා එහෙනම් මට පොඩ්ඩක් කියන්නකෝ දැන් මම එක දිගට කතා කරගෙන යනවනේ අකණ්ඩවම මේ මෙතෙක් කළා කරපු කොටස් තේරුණා නම් යස් කියලා මැසේජ් එකක් දාන්න නැත්තම් නෑ කියලා දාන්න කිසි ප්‍රශ්නයක් නෑ තේරුණා නම් යස් නැත්තම් නෑ ඕකේ ඕකේ ඔයාලට තේරෙනවා නම් පුතේ ඉස්සරහට පාන්දර වෙනකම්ම මේ පන්තිය අරගෙන යනවා බය වෙන්න එපා විභාගේ පැවැත් වෙනකම්ම ඔන්ලයින් මේ පන්තිය දිගටම යනවා මේක මම නවත්තන්නේ නැහැ මගේ බලාපොරොත්තුව මේ ඔන්ලයින් ක්‍රමෙන්න හොඳ ප්‍රතිඵලයක් ගේන්න හැබැයි මට ඒකට උදව්වක් ඕනේ උදව්ව තමයි ඔයාලට තියෙන ගැටලු මට ඉදිරිපත් කරන්න දැන් මෙතන මම තනි වැඩක් නේ කරන්නේ පුතේ තනියෙන් මම මෙහෙම කරගෙන කරගෙන යනවා මට ඔයාලව පේන්නෙත් නැහැ ඔයාලා මොනව කරනවද කියන මම දකින්නෙත් නැහැ හැබැයි ඔයාලට තියෙන ගැටලු මට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියරි ඕන දිහාවකින් ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ
YouTube ගියත්යන් තියෙනවා තව විවිධ ගුරුවරු ගන්නනවා පැහැදිලිද ඕන දෙනකින් ඉගෙන ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි තියෙන papers ගැටළු ඔක්කොම මට ඉදිරිපත් කරන්න මම ඒවා විසඳනවා ඒ වගේම 2021 දරුවන්ට වලට තවත් සුභාරංචියක් කියන්න ලබන සතියේ ඉඳන්ම ප්‍රශ්න පත්‍රයක් මම කරනවා ලබන සතියේ ඉඳන්ම පුතාලට ප්‍රශ්න පත්‍රයක් මම ඔන්ලයින් මාර්ගයෙන්ම සාකච්ඡා කරනවා ඒකටයි වෙනම ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ ස්පීඩ් රිවිෂන් එක ඇතුලේ ඒකත් ඔයාලට ඉන්ක්ලූඩ් වෙනවා ඉතින් දරුවෝ කිහිප දෙනෙක් නම් මේ වෙනකොට වැඩි දරුවෝ පිරිසක් පන්ති ගාස්තු ගෙවලා තිබ්බා අනිත් දරුවන් මම හිතනවා යම් කිසි අපහසුතාවයක් තියෙන්න පුළුවන් ඒ නිසා කිසිම දරුවෙක් මම ගෲප් එකෙන් රීමූව් කරන්නේ නැහැ පුතේ ඒක මගේ ප්‍රතිපත්තිය කිසිම දරුවෙක් මම ගෲප් එකෙන් රීමූව් කරන්නේ නැහැ පන්තියට ආසාවෙන් ජොයින් වෙච්ච නිසා මම ඔයාලව මේ ගෲප් එකේ තියාගන්නවා පුතාලා පුළුවන් නම් පුළුවන් ඉක්මනින් පන්ති ගාස්තු ගෙවලා අවසන් කරන්න එතකොට මම යූසර් නේම් පාස්වර්ඩ් ලබා දෙන්න දරුවෝ කිහිප දෙනෙකුට මම යූසර් නේම් පාස්වර්ඩ් මේ වෙනකොටත් ලබා දීලා අවසන් මේ කට්ටියට ලොග් වෙන්නත් දැන් පුළුවන් ඒ විදිහට ඉදිරියේදී ඔයාලා පන්ති ගාස්තු ගෙවපු ගමන් මේ දේවල් මම LMS එකට ලොග් වෙන්න අවශ්‍ය ලොගින් එක ලබා දෙන්න. තවත් කාලෙ ගන්න යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න වගේක් අහලා තියෙනවා බලමු මොනවද කියලා. සර් WhatsApp group එකේ තියෙනවා නම් එවන්නක මම එකනේ. ආ මේ පවනි දුව නෑ කියලා කියනවා. ඕකේ. පවනි මට WhatsApp message එකක් දාන්න. ඒක නම් පට්ට සර් කියලා තියෙනවා. අනිවාර්යෙන් පට්ට වෙන්නම අපි ලබන සතියදම පාස් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පටන් ගන්නවා. තවත් කල් යවන්නේ නෑ. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඊට පස්සේ කියලා තියෙනවා 0.5.025 ඊට පස්සේ එන්නේ කියලා. පුතේ 0.5.025 0.25 ඊට පස්සේ එන්නේ 0.125 ඊට පස්සේ එන්නේ 0.125 හරි නේද? සංදේශ බණ්ඩාර කියලා තියෙනවා ප්‍රශ්න නැත්තම් පිස්සු වගේ. ප්‍රශ්න දෙන්නම් බය වෙන්න එපා දිගටම දෙනවා. හරි? ඒ වගේම දර්ශන කියලා තියෙනවා සර් අනුපූරක සංඛ්‍යාවක් දශමයේ සංඛ්‍යාවක් කරන්නේ කොහොමද? ආ very good. දර්ශනගේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. ඉස්රක්ෂ කොටසදී අහන එකක් තමයි දශමයේ කරන්නේ කොහොමද කියලා අපි ඒක දැන් අද සාකච්ඡා කරනවා. ඊට පස්සේ තව සර්ගේ නම්බර් එක නැහැනේ සර්. පවණි හරි ඕකේ මම ඒක ලබා දෙන්නම්. දශමයේ කොටසයි ඍණ කොටසයි ටිකක් අමාරුයි වගේ සර්. ඒ වුණාට තිබුණාට වඩා හොඳයි සර්. ආ ඕකේ ඕකේ. තව ගණන් ටිකක් හදමු බය වෙන්න එපා ඉදිරියේදී ගණන් ගොඩක් කියලා දෙනවා. දැන් එහෙනම් පාඩමට යන්න. 2018 ඊළඟට අහන ප්‍රශ්නයක් වෙන්න මෙහෙක. පේනවනේ අනුපූරකත් හැම අවුරුද්දම අහනවනේ. නිකලයක් පිටු අටකින් නිරූපණය කරන්නේ නම් 45 නිරූපණය කරන දෙකේ අනුපූරකයේ කුමක්ද මම මේ අත්දැකීමෙන් කියන්නේ පුතේ පන්තියේදී මේ ධන 45 ඍණ 45ක් බවට පරිවර්තනය කරලා කට්ටි උත්තර ගත්තා දැන් මෙතන ඉන්න දරුවෝ දක්ෂයි නම් මේකට උත්තරේ මට දෙන්න බලන්න ටක් ගාලා මේකට උත්තරේ මට දෙන්න බලන්න ටක් ගාලා දැන් කලින් කරපු දේවල් අවබෝධයෙන් මේකට උත්තරයක් දෙන්න ටක් ගාලා දාමු 45 දෙකේ අනුපූරකයෙන් ලියන්න කියලා කියනවා प्रश्न होती केवल उत्तरे देने टक गाला चमित किए ना हाथर दर्शन किए ना पहा किएला නිකිනිත් පහ කියනවා ඉමාෂත් පහ කියලා කියනවා ලියෝනිත් පහ කියලා කියනවා හරි මම මේ ගානට යන්නම් පුතේ මේ ප්‍රශ්නේ හොඳට කියවන්නකො මෙතන අහන්නේ ධන 45 දැන් මේක ඉස්සරහෙන් පුතාලා පේනවද මේ ඍණ 45 කියලා ලියලා නැහැ ඔය ආලව රවට්ටන්න දෙන්නේ මම ඒක ඔප්පු කරලා පෙන්නන්න ධන 45 නිරූපණය කරන්න කියනවා දෙකෙහි අනුපූරකින් මුලින්ම පුතාලා කරන්න ඕනේ 45 දීමේට හරව ගන්න. 4 2 2 2 5 2 2 2 3 1 2 2 2 1 2 2 2 1 ඉතිරි බිඳුවයි 1ට නෑ 11 2 2 5 ඉතිරි 1 5 2 2 ඉතිරි 1 2 2 1 ඉතිරි බිඳුවයි 1 2 2 නෑ බිඳුවයි ඉතිරි 1 එහෙනම් පුතේ 45 කියන එකට අපිට උත්තරයක් එනවා 1.1 1.1 කියලා අපි දන්නවා සාමාන්‍ය අපි පිටු 8කින් මේක දක්වන්න ඕනේ. එහෙනම් මං ඉදිරියට දානවා බිංදු දෙකක්. දෙකෙහි අනුපූරකේ නේද පුතේ අහන්නේ. දෙකෙහි අනුපූරකේ ඉල්ලන නිසා අපිට අවශ්‍යද මේක ඍණ 45ට පෙරලලා එකෙහි අනුපූරකයට මුලින්ම පත් කරගන්න. වෙන මෙහෙම පත් කරගන්න අවශ්‍යද එකෙහි අනුපූරකයට? ඊට පස්සේ දෙකෙහි අනුපූරකේ නිසා නැවත මේකට එකක් එකතු කරලා මේ උත්තරය ගන්න අවශ්‍යයිද? බලන්න දැන් හොඳට මෙන්න මේක බලන්න
මේ උත්තර පත්‍රය ඇති මෙන්න මේ උත්තරේ මේ උත්තර පත්‍රය ඇති මෙන්න මේ උත්තරේ 1 1 0 1 0 2 1 1 තියෙනව නේද පළවෙනි උත්තරේ මෙන්න මේක ඊළඟට බලන්න මෙන්න මේ උත්තරෙත් දීලා තියෙන 110 100 10 බලන්න නැද්ද කියලා 110 100 10 110 තියෙනව නැහැ 100 10 නැහැ ඒකේ අනුපූරකේ දීලා නැහැ දෙකේ අනුපූරකේ දීලා තියෙනවා එතකොට මේ ප්‍රශ්නේ දැක්ක ගමන් ළමේ හිතනවා ආ දෙකේ අනුපූරකෙන්නේ එහෙනම් මේක ඍණට හරවලා එකක් එකතු කරලා ගන්න ඕනේ කියලා එහෙම නෑ පුතේ ධන සංඛ්‍යාවක් නම් ඒක එකේ අනුපූරකෙන් ලියන්න කිව්වත් දෙකේ අනුපූරකෙන් ලියන්න කිව්වත් ඔයාලට කරන්න තියෙන්නේ ඒක දීමේට හරවගත්තා ඉදිරියේ පිටුවට සම්පූර්ණ වෙන්න බිඳු දාන්න එච්චරයි බලන්න මේ උත්තරේ තියෙනවද කියලා බිඳු 2 101 101 උත්තරේ අංක 5 නිවැරදි උත්තරේ වෙන්න ඕනේ මං හිතනවා පුතාලට මේ කොටස දැන් පැහැදිලි වෙන්න ඇති කියලා ඒ නිසා මං යනවා ඊළඟ ප්‍රශ්නෙට අන්න තවත් හොඳ ප්‍රශ්න ආකාරයක් මම අද පාඩම පටන් ගද්දී කිව්වා බිටු අනුසාරිත තාර්කික මෙහෙයුමක් වෙනවා අනුපූරක එකක් වෙනවා දශමයේ සංඛ්‍යා පරිවර්තනයක් වෙනවා සහ අනිත් එක විවිධාකාර සංඛ්‍යා පද්ධති වලින් සුළු කිරීම කරන්න වෙනවා දැන් මෙතන මේ සුළු කිරීම කරන්න තියෙන ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියෙකුයි දීමයේ සංඛ්‍යා පද්ධතියෙකුයි අපි යමුක පොඩි එක්සැම්පල් කිහිපයකට අපිට කියනවා දරුවනේ මෙන්න මෙහෙම ගණන්ක් දෙනවා 1.1.1.1 එකට එකතු කරන්න කියනවා පුතේ 127 කියන අෂ්ටමයේ උත්තරේ මේ දීමේකට එකතු කරන්න කියනවා 127 කියන අෂ්ටමයේ උත්තරේ හැබැයි පුතේ මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ ෂඩ්දශමයේ වලින් උත්තරේ බලාපොරොත්තු වෙනවා ෂඩ්දශමයේ වලින් තියෙන්නේ සංඛ්‍යා දෙක දීමේනුයි අෂ්ටමයේ වලුනේ උත්තරේ තියෙන්නේ ෂඩ්දශමයේ වලින් කොහොමද පුතේ අපි මේ වගේ ගාණක් හදන්නේ පුතාලා මේ වගේ ගාණක් තියෙනවා නම් පුතාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ තියෙන සංඛ්‍යා පද්ධති දෙකම එක සංඛ්‍යා පද්ධතියකට හරව ගන්න පැහැදිලිද එක සංඛ්‍යා පද්ධතියකට හරව ගන්න දැන් නිදසුණක් විදිහට මෙන්න මේක දීමේට හරව ගන්නකො මේ 127 කියන එක මේක මේ විදිහටම තියෙද්දී අපි මේ 127 කියන එක දීමේට හරවනවා අපි දන්නවා පුතේ අෂ්ටමයේ සංඛ්‍යාවක් නිර්මාණය වෙන්නේ දීමය පිටු තුනකින් එහෙනම් අපි මෙන්න මෙහෙම ලියා ගන්නවා මේ සංඛ්‍යා තුන පොඩ්ඩක් දිගහැරලා ලියලා 1 2 4 1 2 4 1 2 4 කියලා ලියා ගන්නවා එක නිර්මාණය වෙන්නේ කොහොමද බිංදු 2 1 4 මේ දෙක නිර්මාණය වෙන්නේ කොහොමද බිංදුවයි 1යි බිංදුව 7 නිර්මාණය වෙන්නේ කොහොමද 4යි 2යි 6යි 1යි 7 ඔන්න ඔය විදිහට පුතේ මේ සංඛ්‍යාවක් දීමේ කරගන්නවා දැන් එහෙනම් අපිට දීමේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන. අපි මේ දීමේ සංඛ්‍යා දෙක දැන් එකතු කරමු. එකතු කරනකොට තව සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තමයි දැන් මෙතන පිටු තියෙනවා 1 2 3 4 5 6 7 8 9. මෙතන තියෙන්නේ 1 2 3 4 5 6 7. එහෙනම් මේ පිටු හත අගයි දම් වලට ලියා ගන්න. 1 1 0යි 1 1 0යි 1. ඔන්න ඔහොම ලියා ගන්න. දැන් මේ දෙක එකතු කරමු. 1 1 2 ඒ කියන්නේ අපි බිංදුව දාලා එකක් ඉදිරියට ගෙනියනවා 1 1 1 කියන්නේ 3යි ඒ කියන්නේ එකක් දාලා එකක් ඉදිරියට ගෙනියනවා 1 1 නැවතත් බිංදුව දාලා එකක් ඉදිරියට ගෙනියනවා 1 1 0යි එකක් ඉදිරියට ගෙනියනවා 1 1 1 කියන්නේ 3යි එකක් දාලා එකක් ඉදිරියට ගෙනියනවා 1 ඊට පස්සේ 1 1 කියන්නේ බිංදුවයි 1 දැන් අපිට දීමේ එකතු කරලා උත්තරයක් එනවා දැන් උත්තරේ ඉල්ලන්නේ මොනවාගෙන්ද ෂඩ්දශමයේ ඉන්නේ එහෙනම් පුතේ මේ ෂඩ්දශමයේ කරන්න නම් දීම එකක් මොකද කරන්න ඕනේ අගයිදලා බිටු 4 කාණ්ඩ වලට කඩනවා බිටු 4 1 2 3 4 1 2 3 4 ඔන්නෝම බිටු 4 කාණ්ඩ වලට කඩනවා ඉන් පස්සේ මේවට අපි ගුණාකාරයෙන් දෙමු 1 2 4 8 1 2 4 8 මෙතනින් එනවා පුතා 8යි 2යි 10යි 1යි 11 මෙතනින් එනවා පුතේ 2 11 කියන්නේ කීයද b දෙක එහෙම ලිව්වා එහෙනම් මේක උත්තරේ වෙන්න ඕනේ B2 කියන අගය තේරුණාද අපි තවත් ගානකට යමුකෝ අපිට කියනවා පුතේ මෙන්න මෙහෙම අපිට කියනවා
එකයි AB කියන ෂට්දශමයේ සංඛ්‍යාවට එකයි AB කියන ෂට්දශමයේ සංඛ්‍යාවට එකතු කරන්න කියලා පුතා එකයි බිංදුවයි කියන අෂ්ටමයේ අගය පිළිතුර අපෙන් ඉල්ලනවා දශමයේ වලින් පිළිතුර අපෙන් ඉල්ලනවා දශමයේ වලින් ඉතින් මම පුතාලට පුංචි චැලෙන්ජ් එකක් කරනවා විනාඩි දෙකක් ඇතුළත පුළුවන් නම් ඔය ගාන හදලා දාන්න chat box එකේ answer එක විනාඩි දෙකක් ඇතුළත ඔය ගාන හදන්න බලන්න chat box එකේ දාන්න answer එක 1යි AB කියන ෂට්දශමයකයි 1.0යි කියන අෂ්ටමයකයි දශමයෙන් උත්තරේ ඉල්ලනවා තක්කාල කරමු බලන්න පුතාලා බලමු ඉස්සෙල්ලා answer එක දෙන්නේ කවුද කියලා චමෝත් දීලා තියෙනවා 435 කියලා. බලමු අනිත් කට්ටිය. සිතමුත් දීලා තියෙනවා 435 කියලා. කොහොම අපි අනිත් කට්ටිය අපි ඉන්නවනේ 40 ගණක් තමයි මේකේ. ළමයි 50ක් විතර හිටියා මං හිතන්නේ 7 දිනේකට නිින්ද ගිහිල්ලා වෙන්නේ නැති ළමයි දෙන්නේක් නා සිග්නල් නැහැ කියලා කිව්වා. ඒකෝ ළමයි 5 දිනේ නිින්දර ගිහිල්ලා වෙන්නේ නැති මේ වෙනකොට. තාම දෙන්නට දාන්සික ආවේ. හරි. වැඩි කල් යවන්න නැතුව මං කරන්නම්. මේ බලන්නකෝ. පුතේ මේ සංඛ්‍යා දෙකම පුතාලට පුළුවන් මොනවට හරවන්නද දශමයට හරවන්න කොහොමද දශමයට හරවන්නේ අපි දන්නවා මෙතෙන්ට දෙන්න පුළුවන් 16 ගුණාකාර 16 බිඳුවෙනි බලේ 16 පළවෙනි බලේ 16 දෙවෙනි බලේ මෙතෙන්ට දෙන්න පුළුවන් 8 ගුණාකාර 8 බිඳුව 8 16 බිඳුව කියන්නේ කීයද පුතේ 1යි 16 පළවෙනි බලය කියන්නේ 16යි 16 දෙවෙනි බලය කියන්නේ 256යි එහෙනම් 256 ඒව එකක් 256 දන ඒ කියන්නේ 10 16 වරක් 10 160 දන b කියන්නේ 11 1 වරක් 11 11 දන මෙතන තියෙනවා 8 බිඳුවෙනි බලය කියන්නේ එකයි 1 වරක් බිඳුව බිඳුවයි ඒක එන්නේ නැහැ ගියා 8 පළවෙනි බලය කියන්නේ 8යි 8 එකෙන් ගුණ කරොත් පුතේ 8යි එහෙනම් අපිට දැන් මේ සංඛ්‍යා ටික එකතු කරන්න තියෙන්නේ 8යි 1යි 9යි 9යි බිඳුවයි 9යි 9යි 6යි 15යි 1ක් ඉතිරි 1යි 1යි 2යි 2යි 6යි 8යි 8යි 5යි 13යි 1ක් ඉතිරි 1යි 1යි 2යි 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 4යි එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතාලා දුන්නා වගේම 435 හරි අපි එහෙනම් දැන් යමු විභාග ප්‍රශ්නෙට මේ අවුරුද්දේ අහලා තියෙනවා විභාග ප්‍රශ්නේ 2018 5යි d කියන සංඛ්‍යාව සහ d මේ සංඛ්‍යාවක් එකතු කරලා ලැබෙන පිළිතුර නිවැරදි පිළිතුර සඳහන් වෙන්නේ කුමයේද මේ කුමන අංකයේද කියලා. එහෙනම් උත්තරේ හොයමු බලන්න චමිත් කියනවා පහ කියලා, නිකිනි කියනවා පහ කියලා. කට්ටිය මට හොරෙන් ගාන හැදුවද? ඉක්මන් ටාන්ස් එක දාන්නේ. මේකේ අෂ්ටමියුනුත් තියෙනවා, ෂට්දශමියුනුත් ටාන්ස් එක තියෙනවා. හරි. කට්ටිය උත්තරේ දුන්න නිසා මම තත්ගාල මේක හදන්නම්. 5යි d 16 දන එකයි බිඳුවයි එකයි 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 දෙක දැන් මේ වගේ උත්තරයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න කරුණු තියෙනවා ගොඩක් ඒ වගේ තියෙන්නේ පුතේ අටේ පාදේ නේද එහෙනම් අපි ඉස්සෙල්ලාම අටේ පාදේ හරව ගනිමු එතකොට ලේසි ගාන හදන්න තේරුණාද හේතුව අවස්ථා හතරකදීම අටේ පාදේ දීලා තියෙන නිසා එහෙනම් අටේ පාදේ හරව ගන්නේ කොහොමද අපිට මේ දීමේ සංඛ්‍යාව නම් බිටු තුනේ කාණ්ඩ වලට කඩලා ගන්න පුළුවන් 1 2 4 1 2 එහෙනම් මෙතනින් එනවා 2යි 4 2 6 1 7. ඔන්න ඒ කෂ්ඨමේ කරා. ඊළඟට මේ 5 ID කොහොමද කෂ්ඨමේ කරන්නේ? මේකත් අපිට පහසුවෙන් පුළුවන් කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම d මේට හරව ගන්නවා. d කියන්නේ පුතේ 13 5 පරතරයක් කියලා ලියා ගන්න. මේ x සංඛ්‍යාංකයන් නිර්මාණය වෙන්නේ බිටු 4කින්. එහෙනම් 1 2 4 8 1 2 4 8 කියලා ලියා ගන්න. ඊට පස්සේ 13 නිර්මාණය වෙනවා 8යි 4යි 12යි
එකයි දහතුනයි. පහ නිර්මාණය වෙනවා පුතේ හතරයි එකයි පහයි. ඔන්න අපි දීමේ පිළිතුර ලියාගත්ත 5D වලට අදාළව. දැන් අපිට පුළුවන් මේ කස්ටමේ කරන්න නම් මොකද මේ ලැබුණු පිළිතුර නැවත පිටු තුනේ කාණ්ඩයන් වලට කඩන්න. ඉන් පස්සේ 1 2 4 1 2 4 ඔන්න ඔහොම දෙන්න එක කියලා. එතකොට මෙතනින් එනවා 1 මෙතනින් එනවා 2 1 3 මෙතනින් එනවා 4 1 5. එහෙනම් අපි මේ සංඛ්‍යා දෙක මොකද කරගත්තේ? අෂ්ටමයේ කරගත්තා. එහෙනම් මේ අෂ්ටමයේ පිළිතුරු දෙක දැන් අපි එකතු කරමු. 135යි 27. මේ අෂ්ටම එකතු කිරීම හොඳට බලා ගන්න. 5යි 7යි 12. 12 කියලා සංඛ්‍යාවක් තියෙනවා අෂ්ටමයේ වල. බිංදුවේ සිට 7 දක්වා විතරනේ මුත්‍ය අෂ්ටමයේ වල තියෙන්නේ. 12 තියෙනවද? 5යි 7යි 12. එහෙනම් මොකද කරන්නේ මේ 12 බෙදනවා අපි 8ෙන්. ඒ කියන්නේ 7ට වඩා වැඩි අගයක් එකතු වුණොත් ඒ අගය අපි 8ින් බෙදන්න ඕනේ. එකතු කරද්දී අෂ්ටමය. 12ට 8 ඒවා 1යි ඉතිරි 4යි. 1ට 8 ඒවා නෑ බිංදුවයි ඉතිරි කීයද? 1යි. එහෙනම් මුලින්ම අපි මේ 4 මෙතනින් සදහන් කරනවා. මුලින්ම මේ 4 මෙතනින් සදහන් කරලා වෙන්න මේ 1 ඉදිරියට ගේනවා. 1යි 3යි 4යි 2යි 6. 6 කියන සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය පිළිහිටනවනේ පුතේ. ඒ නිසා නැවත අටෙන් බෙදන්න ඕනේ නැහැ. ඊළඟට මෙතනින් එනවා 1. බලන්න උත්තරයක් තියනවද කියලා 164 අෂ්ටමයේ කියලා. තියනව නේද පස්සේ උත්තරේ. එහෙනම් පිළිතුරු අංක 5 නිවැරදි. කාට හරි තව අෂ්ටමයේ සුළු කිරීමක් ඕන නම් කියන්න. ඒ වගේම තව උපදෙසක් දෙන්න. මේ සංඛ්‍යා එකතු කරන ආකාරය ගැන ගැටලුවක් තියනවා නම් මම අදම ගෲප් එක අද නෙමෙයි මම හෙට උදේ ගෲප් එකට දාන්නම් මේ විවිධ සංඛ්‍යා පද්ධති අතර සුළු කරන්න වීඩියෝ වගේක් තියෙනවා මංගාව. මං ඒ ටිකේ ලින්ක් ටික හෙට දාන්නම්. හෙට පුතාලා ඒ ටික බලන්න. එතකොට මේ සංඛ්‍යා සුළු කරන එක ගැන ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න හැකියාවක් තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට ඔන්න පුතේ මේක නම් මට මතක ඉර 2017 අවුරුද්දේ අහන ප්‍රශ්නයක්. 9.25 ජීමේ නිරූපණය කුමක්ද? දැන් අපි මේ වගේ ගණන් කරානේ. එහෙනම් උත්තරේ දාමු බලන්න. 9.25 දීමේ නිරූපණය කුමක්ද කියලා. අක්කාර දාමු. උත්තරේ අංක 2 දානවා. එකම ළමයි ටික තමයි රිප්ලයි කරන්නේ. කො අනිත් කට්ටිය නිදිද? හරි හොඳයි හැමෝම දරුවෝ උත්තරය අංක 2 දෙනවා බලමු උත්තරය අංක 2ද කියලා මුලින්ම අපි 9 දීමේට හරව ගමු අපි දන්න 9 2 ඒවා 4ක් තියෙනවා ඉතිරි 1යි 4 2 ඒවා 2යි ඉතිරි බිංදුවයි 2 2 ඒවා 1යි ඉතිරි බිංදුවයි 1 2 ඒවා නැහැ බිංදුවයි ඉතිරි 1යි එහෙනම් 9 කියලා කියන්නේ පුතේ 1.2යි 1 මේක හැම උත්තරයක්ම පුතේ පිටු 8කින් දීලා තියෙනවනේ එහෙනම් අපි ඉස්සරහට බිංදු තව 4ක් දාගමු සහ 0.25 මොකද කරන්න ඕනේ දෙකෙන් ගුණ කරනවා. එතකොට 0.5 බිඳුවයි ඉදිරියට අගයක් ආවේ නැහැ බිඳුවයි. 0.5 බිඳුව නැවත දෙකෙන් ගුණ කරපුවාම 1.0.1. 0.2. මේක ගුණ කළා වැඩක් නැහැ. එහෙනම් 1.21 0.1. 0.4 1.21 0.1. උත්තරයක් තියෙනවද? මෙතන නෑ. 0.4 1.0.1 0.1. නිවැරදි උත්තරේ වෙන්න ඕන උත්තරේ අංක 2. එහෙනම් අපේ පුතාලා මේ ගාණ්ඩ උත්තරේ ලේසියෙන්ම හොයාගත්තා. වෙරි ගුඩ්. අපිට ඒ නිසා ඊළඟ ප්‍රශ්නෙට ඉක්මනින් යන්න පුළුවන්. මේ 2016 අවුරුද්දේ මේකට උත්තරේ පුතාලා මට හොයලා දෙන්න. විනාඩි 2යි දෙන්නේ කාලය. දැන් ඊළඟ සතිය දැම්ම ටයිම් එකක් සෙට් කරනවා මේකට. එතකොට මම බලනවා කොච්චර වෙලාවකින් ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා. හරි උත්තර දෙන්න බලන්න මට අද්දාලා. තරංක 3 කියනවා. ඔයාලා මේ බාස් পেපර් ළඟ තියාගෙන ටට්ටක් ගාලා මේ ගාන මට කලින් හදනවද? මෙච්චර ඉක්මනින් ආන්සර් දෙන්නේ. හරි. බලමු පුතාලා හදපු ගාන හරිද කියලා. දැන් මේකෙදි අෂ්ටමයට හරවන්න ඕනේද දීමේට හරවන්න ඕනේද ෂඩ්දශමයට හරවන්න ඕනේද නැහැ ඔක්කොම තියෙන දශමයේ සංඛ්‍යා පද්ධතිය. එහෙනම් අපිට ලේසියෙන් මේ ගණන හදන්න පුළුවන් වෙන්න මෙහෙම 1.1 ෂඩ්දශමයේ ධන 1.1 බිංදුව අෂ්ටමය.
षड्दशमी दशमीकरण अभी दान दासे गुणाकार दिनो दासे बिंदु बलिकाय दासे पलवीन बलिकाय दासे दासे देवनी बलिकाय मेतन अष्टमी गुणाकार दिनो अटे बिंदु की अटे पलवीन बलिकाय अटाई इवगेम अटे देवनी बलिकाय हट हतराय ऐना दिशीय पनस्य दिशीय पनस्य दान दासे वर बिंदु बिंदु मै अवश्य दान मिथनी हेट हतर वर हेट हतर दान अट वर अटर बिंदु बिंदु इतना दिशी पनसाय दिशी पनसिंगवा हेट हतर अटाई हेत्या दिखाई हताई नवे आई हताई पहाय दुलाई तुनसी विसी नवे उत्तरे दिन ආරසි 29 1.1 329 පිළිතුරු අංක 3 පුතාලා දුන්න පිළිතුර නිවැරදි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ආ මේක පුතේ බලන්න දැන් අද පාඩමේ රටාව අල්ලගත්තා නම් මම මේ පාස් පේපර් කරන එකේ තේරුම තමයි පුතාලට යම්කිසි රටාවක් ඔළුවට දානවා. ඒ රටාව ඔයාලා තේරුම් ගත්තොත් ඕනෑම ප්‍රශ්නයකට ඉක්මනින් උත්තර දෙන්න පුළුවන්. පැහැදිලි නේද මේ සංඛ්‍යා පද්ධති කියන පාඩම ඕන නම් පුතේ මට හරි ගොඩක් පුතාලා කියලා තියෙන උත්තරේ අංක 2 කියලා. දැන් පුතේ මෙතන 2 හි අනුපූරකේනේ අහන්නේ. මේක ඍණට හරව ගන්න අවශ්‍ය නැද්ද අපි? එහෙම අවශ්‍ය නැහැ නේ. දැන් අපි දන්නව නේද? දැන් යකා ආවට ඔය විදිහට අපි දැන් රැවටෙන්නේ. අපි දැන් අපේ ඔළුවේ තියෙනවා. ඒක ඍණ නම් විතරයි අපි අනිත් අනුපූරකයට ලක් කරලා එකක් එකතු කරන්නේ. ධන නම් අපි එහෙම කරන්නේ නැහැ. ඕකේ. මේ බලන්න 89 අපි බෙදනවා දෙකෙන්. 8 2 ව 4යි නවීර දෙකේවා 4.31යි 4.2යි 4.2යි 3.0යි 2ට දෙකේවා 1යි 2ට දෙකේවා 1යි 3.0යි 1ට නෑ 11ට දෙකේවා 5යි 3.1යි 5ට දෙකේවා 2යි 3.1යි 2ට දෙකේවා 1යි 3.0යි 1ට දෙකේවා නෑ 0.1යි 3.1යි එහෙනම් අපිට උත්තරයක් එනවා පිටු 7කින් 89 කියන්නේ 1යි 0.1යි 1යි 1යි बिंदु देखाई एक बिटू हाथ को उत्तर है तीन अभी दानों में बिटू वटा की इन संपूर्ण करानों ने निसापी धीरे धीरे बिंदु आक दानों इतिंग आहान ने पुते दाना सोना भी है आया मुत्ते में कानो पूरे के टलाक कर ले काके को तो करना आवश्यक है बालन उत्तर है तीनों आदे बिंदु आई एक सी एकाई एक दास एक मित्रने මෙච්චර පහසු ප්‍රශ්නයක් මතක තියාගන්න වගකීමෙන් කියන්නේ දැන් 2016 ට උඩින් තමයි පොඩ්ඩක් හොඳ සංඛ්‍යා පද්ධති ප්‍රශ්න ආවේ මේ 2015 ට පල්ලිහෙන් කියන ප්‍රශ්නේ තරම් ගුණාත්මක ප්‍රශ්න නෙමෙයි මේවා නිකන් කිරි කජු කනවා වගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පුති හැබැයි ඉතින් අපි ඒවත් කරමු නේද තුල්‍යවල දශමේ සංඛ්‍යා මොකක්ද කියලා අහනවා ඔයාලගේ කාලේ කන්න බලාපොරොත්තුවක් නේ ටක් ගාලා මේක කරන්න 1 1.1 एक दिख हतर अट दास तीस दिख दास हतलिस अटाई हतलिस अटाई हतरे पनास दिखाई पनास हतरे उत्तरे अंक तुन अब यंग इलागे कट आ दिदास पहले बेन्न मेहम कट लुवाक नर दिये नो मेकड उत्तरे गाम बलन मेकड विनाडिया किता काले रां करान बलन टक गाला
උත්තරේ අංක 1 1 1 කියලා කියනවා. බලමු පුතාල හදපු ගාන හරිද කියලා. උත්තර අංක 1 නේද හැමෝම කියලා තියෙන්නේ. දැන් මේකෙදි හැම එකක්ම උත්තර දෙන්නේ මොනවාගෙන්ද පුතේ? ෂට්දශමයේ. පාදවල ෂට්දශමයේ. එහෙනම් වෙන වෙන සංඛ්‍යා පද්ධති වලට යන්න දගලන්න හදන්න එපා. තේරුණාද? මේ බලන්නකො. 48b ධන බිංදු 2යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1 ඒවා 2. බිංදු 2යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි 1. එහෙනම් පුතේ ෂට්දශමෙන් උත්තර දෙන්නේ. මෙන්න මේක ෂට්දශමයේ කරගන්න. කොහොමද කරන්නේ? අග ඉදම් මුලට පිටු හතරේ කාණ්ඩ වලට කඩන්න. ඒකල්ලා 1 2 4 8 1 2 4 8. මෙතනින් එනවා පුතා 2. මෙතනින් එනවා 8යි 2යි 10යි 1යි 11. ඒ කියන්නේ B. එහෙනම් අපිට එකතු කරන්න තියෙනවා 48B ට 2B එකතු කරන්න තියෙන්නේ. එතකොට අපි තව දෙයක් කරගන්න ඕනේ. මේ B කියන්නේ කීයද පුතේ? 11. 11යි 11යි කීයද? 22. 22 කියලා ගානක් තියෙනවද පුතේ ෂට්දශමයේ වල? නැහැ. එහෙනම් ෂට්දශමයේ වල පිහිටන්නේ බිංදුවක් 15ක් අතර ගැන් විතරයි. එහෙනම් ඊට වැඩි අගයක් ආවොත් අපි මොකද කරන්න ඕනේ? එම අගය 16ෙන් බෙදන්න ඕනේ. 22ට 16 ව කීයක් තියෙනවද පුතා? 22ට 16 ව 1යි ඉතිරි 6යි. එහෙනම් ඉතිරි අගය මෙතනින් සදහන් කරලා මේ 1 මෙතනට ගේන්න. 1යි 8යි 9යි 2යි 11. 11 කියන්නේ කීයද? 10 නම් A 11 නම් B. සහ මෙතන කිසිම අගයක් එකතු වෙන්න නැහැ. 4 අපිට සදහන් කරන්න පුළුවන්. බලන්න උත්තරයක් තියෙනවද කියලා. 4යි B 6. නිවැරදි පිළිතුර වෙන්න උන උත්තරේ අංක 1. පුතාලගේ උත්තරේ එහෙනම් නිවැරදි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 73 කියනවා 6හි 2හි අනුපූරකයේ නිරූපණය වන්නේ කුමකින්ද? විනාඩියකින් උත්තරේ දෙන්න. උත්තරේ අංක 2 කියලා කියනවා. 2 කියලා කියනවා. 2 හරි. ඔක්කොම උත්තරේ 2 කියලා කියන ඉතින් බලන්න කොච්චර සරලද කියලා නේද? දැන් මං හිතන්නේ අපේ පුතාලාට රටාව තේරලා තියෙන්නේ ප්‍රශ්නේ නේ. මේ බලන්න. 6 කියන්නේ අපි දන්නවා 6 2 න් බෙද්දොත් 6 2 ඒවා 3 ඉතිරි 0.2යි 3 2 ඒවා 1යි ඉතිරි 1යි 1 2 ඒවා නැහැ 0.2 ඉතිරි 1යි. විදු තුනක උත්තරයක් එනවා. එහෙනම් අපි ලියා ගන්නවා 6 කියන්නේ 1යි 1යි 0. හැබැයි පිටු 8කින් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා ඉදිරියට තව අපි පිටු 0.2 පිටු 5ක් දා ගන්නවා. එහෙනම් වෙන්න පුතේ ධන 6ට අදාළ උත්තරේ තවත් කාලෙ ගත කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2. යමු ඊළඟ ප්‍රශ්නෙට. 2014 තුල්‍ය දශමේ සංඛ්‍යාව වන්නේ මොකක්ද කියලා අහනවා. මේ ගාන මම පුතාලට හදන්න දෙන්නේ නැහැ. මම හදන්නා 1.2 1 1 1. මොකද මේවා දශමේ කරන්න පුතාලා දන්නවනේ. 1 2 4 8 16 32. 32යි 4යි 36යි 36යි 2යි 38යි 1යි 39. එහෙනම් උත්තරේ වෙන්න ඕන උත්තරේ අංක 2. ආ දැන් චන්දියෝ වගේ මේ රිප්ලයි දෙනවනේ නේද? මම පුංචි ගානක් දෙනවා. මට මේ ගාන හතර පෙන්වනවාද? පුතාලා මට වෙන්න මේ ගාන. මේක හොඳට බලා ගන්න. වෙන්න මේ ගාන පුතේ අෂ්ටමයටයි ෂට්දශමයටයි පරිවර්තනය කරලා පෙන්වන්නකෝ. වෙන්න මන් දීමේ සංඛ්‍යාවක් දුන්නා දශමයේ සහිත. මට මේකේ අෂ්ටමයේ පිළිතුරයි ෂට්දශමයේ පිළිතුරයි අංශ එක දෙන්න බලන්න. අෂ්ටමයේ ෂට්දශමයේ පිළිතුර අවශ්‍යයි මට. බලමු කවුද මේකට අංශ එක දෙන්නේ කියලා. අෂ්ටමයේ උත්තරේ කියනවා 200. හරි හරි බලමු හදන්න බලන්න කාලේ අරන් හදන්න. අනිත් එක ෂට්දශමය. අෂ්ටමයේ ෂට්දශමයේ අංශයක මට අවශ්‍යයි.
හදමු को अनित पुता ठीक है अदन वत्ता मगान निकिनी पुते देसी हैट पहा वितर उत्तरे दिन दशम आगे नेत අට්ටි අෂ්ටමී උත්තරේ නම් දීලා තියෙනවා ෂට්දශමී උත්තරේ තමයි නැත්තේ තාමනේ ඔකේ ඔකේ මාෂා හොඳයි සිතුම් හොඳයි සිතුම්ගේ අෂ්ටමී උත්තරේ අඳුන්න උඩින්නේ मगे संपूर्ण गानुना कमक ने अभी नवते लिये गान शाक्य हाँ हरी हरी ओके ओके मंग लिया करना हरी हरी ओके ओके कौर की अनु ने मन लिया करना अरे कौर रिप्लाई करने पर मम्मी गाना लिया करना कहीं इकाई बिंदु आई इकाई इकाई बिंदु आई इकाई बिंदु आई इकाई इकाई बिंदु आई इकाई बिंदु आई एक नहीं इकाई बिंदु आई इकाई इकाई बिंदु आई इकाई बिंदु आई इकाई इकाई बिंदु हरी ओके पुते अष्टमी करणमान पुताल करो ने अष्टमी करणमान मे बला दशम तीते मे पेतर बिटु तुने काट पास एक दिख हतर एक दिख हतर एक दिख गेल गागण दशम तीते दकुन पेतर पुते बिटु तुने कांडोल्ट काडान है काडाने अगई दम मुलटने मित मिथन अभी कह अगई दम मुलटने मिथन अगई दम मुलटने मे काडानोनी मुले दम अगट मे पेतर बिटु तुना काडानोनी एक यानी एक दिख तुन उन्नो विधि ඊට පස්සේ මේ පැත්තට අපි වටිනාකම් දාගත්තේ කොහොමද 1 2 4 නේ ඒ විදිහට මෙතනත් දාගන්න 1 2 4 එතකොට මෙතන පටන් ගන්න ඕනේ ප්‍රශ්නයක් තිය වලට 1 2 1මද පටන් ගන්නින් නෑ මෙතන පටන් ගන්න ඕනේ පුතේ ඕනම් බිංදුවක් දාගන්න 1 2 4 ඔන්න ඔය විදිහට ඒ අනුව මෙතනින් උත්තරේ නම් 1 මෙතනින් එනවා 4 2 6 මෙතනින් එනවා 4 1 5 දශම මෙතනින් එනවා 4 1 5 මෙතනින් එනවා 2 प्रसाद නැනේ හරි ඔක ඔක බලන්න පුතේ ෂඩ් දශමී කරන නම් කොහොමද කරන්න ඕනේ මේ දශම තිතේ මේ පැත්තට බිටු 8 කාණ්ඩ වලට කඩනවා බිටු 4 කාණ්ඩ වලට 1 2 3 4 1 2 3 4 ඊට පස්සේ දානවා අපි 1 2 4 8 1 2 4 8 කියලා මේ පැත්තට පුතේ දශම ස්ථාන ඉදන් බිටු 4 කාණ්ඩ වලට කඩනවා 1 2 3 4 ඔන්න ඔය විදිහට මේ පැත්තේ ගුණාකාර 1 2 4 8 මෙතන දැන් එකද දාන්නේ නෑ අපි ඕනනම් තව බිංදු තුනක් දාලා බිටු හතර සම්පූර්ණ කරලා
එක දෙක හතර අට කියලා ලියා ගන්නවා. ඒ අනුව මෙතනින් එනවා පුතේ 8යි 2යි 10යි 1යි 11. මෙතනින් එනවා 4යි 1යි 5. ඒ කියන්නේ 11 කියන්නේ B 5 5මයි මේ පැත්තෙන් එනවා 8යි 2යි 10. ඒ කියන්නේ A මෙතනින් එනවා 8. උත්තරය වෙන්න ඕනේ B 5යි දශම A 8 කියලා ෂඩ් දශමයේ පිළිතුර. ඉතින් අපේ පුතාලා මේ උත්තරේ අරන් තියෙනවා B 5 A1 කියලා අරන් තියෙන්නේ කවුද? පුතේ සෙත්මි ශාක්‍ය හෂිනි. හොඳට බලන්න පුතේ. මෙන්න මේ අවස්ථාව දැන් පුතාලට මේ කොටස ඕකේනේ. මම මේ කොටස නැවත ලියන්නම්. දශම 1.1 1.1 එකනේ තියෙන්නේ පුතේ. අපි දශම ස්ථාන ඉදන් පිටු හතරේ කාණ්ඩ වලට කඩනවා. කඩලා අපි වටිනාකම් දෙන්නේ 1 2 4 8. දැන් මෙතන 1 අගේනේ තියෙන්නේ. එතකොට අපි දන්නවා ෂඩ් දශමේ සංඛ්‍යාවක් වෙන්නේ බිටු 4කින්. එහෙනම් තව බිංදුවව 3ක් ලියාගෙන 1 2 4 8 කියලා ලියා ගන්න. පැහැදිලිද? එතකොට පුතාට මේ මෙතනින් 8යි 2යි 10යි A මෙතනින් 8 කියලා. මං හිතනවා පුතාලට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හසින තේරුණාද? තේරුණා රිප්ලයි එකක් දෙන්න. ශාක්‍ය පුතා තේරුණා නම් රිප්ලයි එකක් දෙන්න. හරි. ඕකේ ඕකේ. එහෙනම් ඒක තේරලා තියෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟට පුතේ අහනවා තවත් ලේසි ගානක් විනාඩි දෙක කාලයක් ලබා දෙන්නම් ඉක්මනට උත්තරේ දාන්න. 4A6 ෂඩ් දශමයකක් සහ දශමයකක් තියෙන්නේ. උත්තර තියෙනවා දශමයේ වලුනේ ෂඩ් දශමයේ වලුනේ. තත්කාල හොයමු බලන්න මේකට පිළිතුර. තත්කාල හොයමු බලන්න. බලමු ඉස්සෙල්ලාම කවුද උත්තරේ දෙන්නේ කියලා. චමෝත් කියන උත්තරේ අංක 4 කියලා. නිකිනිත් කියනවා 4 කියලා. ඔක්කොම 4 කියන්නේ. ඒ කියන්නේ ෂඩ් දශම උත්තරයක් වගේ තියෙන්නේ. මම පුතාලට කලින් සැරේත් කිව්වා. මම මේ ගාන හදන්න යන්නේ කලින් සැරේත් කිව්වා වැඩිම අවස්ථා ගණනයක් ඉදලා තියෙන පාදයට මුලින් හරවන්න. පැහැදිලිද? දැන් මේකේ 16 කියන පාදයේ අවස්ථා 3 ඉදලා තියෙනවානේ. එහෙනම් අපිට ඉස්සෙල්ලාම පුළුවන් මේ ෂඩ් දශමයට මේ සංඛ්‍යාව පරිවර්තනය කරලා බලලා නිවැරදි උත්තරයක් තියෙනවද කියලා චෙක් කරගන්න. අපි එහෙනම් ගාන හදමු. 4A6 කියන එකට එකතු කරන්න කියනවා 99 කියන ෂඩ් දශමයේ පිළිතුර. 99 කියන දශමයේ පිළිතුර. එහෙනම් මේ 99 පුතේ අපි ඉස්සෙල්ලාම මොකද කරගන්න ඕනේ? මේක අපි ෂඩ් දශමයට හරවගමු. කොහොමද හරවගන්නේ? 99 පැත්තක ලියනවා 16න් බෙදනවා. බලන්න පුතේ 9 16 ව තියනවද නැහැ? 99 16 ව කීයක් තියනවද? අපි ලියාගමු. 16 32 48 64 80 96. එහෙනම් මේ 96 වෙනකොට අපිට 6ක් තියෙනව නේද 16 ව? කීයක් ඉතිරිද පුතා? 3ක් ඉතිරි. ඊළඟට බලන්න 16 ට තියෙන මේ 6 ට තියෙනවද 16 ව? නැහැ. එහෙනම් බිඳුවයි ඉතිරි 6 දානවා. එහෙනම් 99 කියන එකේ ෂඩ් දශමයේ පිළිතුර කීයද? 63. දැන් අපිට පුළුවන් මෙන්න මේ 4A6 සහ මේ 63 කියන ෂඩ් දශමයේ සංඛ්‍යාවන් දෙක එකතු කරන්න. 6යි 3යි 9යි. ඒ කියන්නේ 10. 10යි 6යි කීයද? 16යි. 16 කියලා සංඛ්‍යාවක් තියෙනවද පුතේ ෂඩ් දශමයේ වල? නැහැ. එහෙනම් 16 පැත්තක ලිව්වා කියන්න බෙදන්න ඕනි. 16. 16 ට 16 ව 1යි ඉතිරි 0යි. ඊට පස්සේ 16 දෙකේ ව තියෙනවද? නැහැ. 0යි ඉතිරි 1යි. එහෙනම් මේ බිඳුවාගේ මෙතනට දානවා. මේ 1 ඉදිරියට ගෙනියනවා. 1යි 4යි 5යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 509. මෙතන නැහැ. මෙතන නැහැ. උත්තර අංක 3ෙත් තියෙනවා 509. හැබැයි බලන්න පාදෙ එතන තියෙන්නේ කීයද? 10. එහෙනම් මේකත් නෙමෙයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 4. ඒක අපේ පුතාලා ගත්තා. හොඳයි. යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට අහනවා හොඳ ප්‍රශ්නයක්. මේකට මම විනාඩි දෙක කාලයක් ලබා දෙන්නම්. ටක් ගාලා ගාන හදන්න. 5 සහ ඍණ 9 දෙකෙහි අනුපූරකය අහන්නේ. 5 සහ ඍණ 9 දෙකෙහි අනුපූරකය.
සමිත් පුතාණන් වහන්සේ එකක් දීලා තියෙනවා අනිත් කට්ටිය තාම නැහැ නේ उत्तर अंक तुन तीयन एक तीयन हर बाल यहाँ कीबदने आंसक दुनि सा मम अन्न उत्तरे हदन पह पहाट एक लियागा पूर्वंग अभी धरना पहकिया निकाय बिंदु इद्रियट बिंदु पहाक दान हर इतकोट बेन्न मेक तमय धन पहा वेन्नोनि दिखे अनुपूरक उत्तर बिंदु बिंदु පළවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා පස්වෙනි උත්තරේ කපන්න පුළුවන් දෙවෙනි උත්තරේ කපන්න පුළුවන් හතරවෙනි එකෙත් තියෙනවා ඊළඟට බලමු 1 4 0 1 3 හරි එහෙනම් ඉතමත් ලේසියෙන් අපිට මේකට උත්තරේ විදිහට පිළිතුරු අංක 1 ලබා ගන්න හැකියාවක් තියෙනවා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට යමු අනේ පුතේ මේක ලේසි ප්‍රශ්නයක් මේකට වැඩි කාල ගන්න ඕනේ නැහැ මම ටක් ගාලා කියලා දෙන්න 25ට තුල්‍ය දී මේ සංඛ්‍යාව වන්නේ මොකක්ද කියලා අහන්නේ. ඉතින් කිසිම ගින්නක් නැහැ නේද? අපි දන්නවා 16යි 8යි 24යි 4යි 2යි 1යි. මේකේ පිටු පහකින් නෙමෙයි උත්තර ඔක්කොම තියෙන්නේ පිටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7කින්. එහෙනම් ඉස්සරහට බිंदु දෙකක් දාමු. බිंदु 2යි 1යි 1යි 0යි 0යි 1. උත්තරේ අංක 3. මේකෙත් ලේසියිනේ. මේ ගණන් අය නැවත හදන්න අවශ්‍ය නැහැ. මේවා සාමාන්‍ය පෙළ ICT ගණනක් වගේ එකක්. अष्टमी सुलुकिरी मेक करला विनाड़ दिखे उत्तरे देना चमित्पुता उत्तरे अंक हतर कील बल अनिकट्टी कील अपे ICT करना वेड करूं अभ्यारी कम्मेली वेन्नेपा ගොඩක් දරුව හතර කියලා කියනවා ආ ශාක්‍ය පුතා කියනවා තුන කියලා. ඕකේ බලමු අපි. චාමා. චාමා කියනවා හතර කියලා. ඕකේ. බලමු මං හදන්නම් මේ ගාන. පුතේ මේ මට තව දෙයක් දැනගන්න ඕනේ. ඔයාලගෙන් මෙහෙම ප්‍රශ්න අහලා කරන එක හොඳයිද නැත්නම් මම්ම කරන් යන එක හොඳයිද? ඔයාලගෙන් ප්‍රශ්න අහලා කරන් යන එක හොඳයි නම් කිව් කියලා chat එකේ දාන්න. එහෙම නැතිනම් මම විතරක් දිගින් දිගට හදන් යනවා නම් ඒ කියලා දාන්න බලන්න. හැමෝම මාස ප්‍රශ්න අහලා වැඩේ යන්නේ නේද? එතකොට සාකච්ඡාවක් සිදු වෙනවනේ. හරි. ඕකේ ඕකේ. ඕකේ. ඇති ඇති. හරි. දැන් බලමු 124යි 165යි. අෂ්ටමේ දෙකක් තියෙන්නේ නේද? දැන් බලන්න පුතේ මේක එකතු කරන්නේ කොහොමද කියලා. 4යි 5යි 9යි 9 කියලා සංඛ්‍යාවක් අෂ්ටමිය වල තියෙනවද නැහැ එහෙනම් 9 පැත්තක ලියුවා 8ෙන් බෙද්දා 9ට 8 වයි 1යි ඉතිරි 1යි එහෙනම් මේ ඉතිරි එක මෙතනින් සදාහන් කරලා මේක මෙතනට ගෙනින්න 1යි 2යි 3යි 6යි 9යි නැවතත් 9 අෂ්ටමිය වල නැහැ එහෙනම් පොද කරන්න ඕනේ බෙදන්න ඕනේ 9ට 8 වයි 1යි ඉතිරි 1යි එක මෙතනට දාලා එකක් මෙතනට ගෙනිනවා 1යි 1යි 2යි 1යි 3යි 3 කියන සංඛ්‍යාව අෂ්ටමිය වල තියෙනවා උත්තරේ වෙන්න ඕනේ 311 පුතාල කිව්වා වගේම පිළිතුරු අංක 4 විය යුතුයි. ඉතින් ඒක ලේසියි. ඒ නිසා මම ඊළඟකට යන්නම්. ඍණ 6යි 2හි අනුපූරකය. ඍණ 6 2හි අනුපූරකය. ඉතින් පුතාලගේ කාලේ ගන්න නැහැ මම මේකට මම මේක හදන්නම්. පුතාලට මතක ඇති 2015 අහනවා ධන 6 2හි අනුපූරකය. 2013 අහලා තියෙනවා බලන්න. ඍණ 6 2හි අනුපූරකය. පුතේ පුළුවන් තරම් පාස් පේපර් පට්ට ගහන්න. පුළුවන් තරම් පාස් පේපර් පට්ට ගහන්න. එතකොට ඔයාලට විභාගෙදි බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද?
පුතාලා හිතන්න මේක ක්‍රිකට් මැච් එකක් කියලා. ක්‍රිකට් මැච් එකක් නම් අපි පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරොත් විතරයි අපිට හොඳට සෙල්ලම් කරන්න හැකියාව ලැබෙන්නේ. පැවිලියන් එකේ ඉඳන් බලන් හිටියට බෑ. විභාගේ නම් කොච්චර නෝට්ස් තිබ්බ කරන්නේ පුළුවන් තරම් ප්‍රශ්න වලට ෆේස් කරන්න. එතකොට තමයි ඒක ඔළුවට යන්නේ. හරි, ඒක පුංචි උපදේශයක්. ඍණ 6. බලමු ටක් ගාලා ගන්න හදන්න මං හදන්න. ඉස්සලාම 6 කියන එක ලියාගමු. 6 කියන්නේ 1 1 බිඳුව 1 2 4 පිටු පහක් ඉස්සරහට දා ගන්නවා. ඊට පස්සේ ඒක එකෙහි අනුපූරකයට ලක් කරනවා. 1 1 1 1 1 බිඳුව බිඳුව 1. ඊට පස්සේ දෙකෙහි අනුපූරකයට ලක් කරන්න මේකට එකක් එකතු කරනවා. 1 1 බිඳුව 1ක් ඉදිරියට ආවා. බිඳුවයි 1 1 1 1 1. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ බලන්න. 1ව 5යි බිඳුවයි 1යි බිඳුව. එහෙනම් ඉවරදි පිළිතුර 1 කියලා අපිට බාර ගන්න පුළුවන්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 2012 අෂ්ටවී සුළු කිරීමක් තියෙන්නේ. මේකට මම පුතාලගේ වෙලාව ගන්න නැහැ. මං කරන්නම්. දැන් රටාව දන්න නිසා 144ට එකතු කරන්න කියනවා 175. අෂ්ටමය තියෙන්නේ. 5යි 4යි 9යි. 9 කියන්නේ කෂ්ටමේ නෑ. එහෙනම් බෙදෙනවා 9ට 8 ඒව 1 3 1යි. 1 දැම්ම එකක් ඉස්සරහට ගෙනාවා. 1යි 4යි 5යි 7යි 12. 12 කියන එකත් අෂ්ටමේ නෑ. එහෙනම් 12ත් 8ෙන් බෙදෙනවා. 12ට 8 ඒව 1යි 3 4යි. 4 දානවා. එකක් ඉදිරියට ගේනවා. 1යි 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 3යි. බලන්න 341 කියලා අෂ්ටමේ උත්තරයක් තියෙනවද කියලා. නිවැරදි උත්තරේ වෙන්න ඕනේ උත්තරේ අංක 2 විය යුතුයි. හරි? යමු ඊළඟ ප්‍රශ්නෙට. 37ට තුල්‍ය දීමේ සංඛ්‍යාව වුණේ. අනේ ඉතින් මේ වගේ ප්‍රශ්න නම් කරන්න ඕනේ නෑනේ නේද? කාලය ගන්නවා කියන්නේ අපරාධයක් තේරුමක් නෑ. ඕන්න මම උත්තරේ අරන් පෙන්න ටක් ගාලා 32යි 16යි 8යි 4යි 2යි 1. 1 2 4 8 16 32. 32යි 4යි 36යි 1යි 37යි. බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. 1යි බිංදුව 2යි 1යි බිංදුව 1. උත්තරේ වෙන්න ඕන උත්තරේ අංක 1. ඊළඟට 2011 27ට තුල්‍ය දීමේ සංඛ්‍යාව වුණේ 2011 අවුරුද්ද තමයි ICT පටන් ගන්නෙ. බලන්න මේ අවුරුද්දේ දීලා තියෙන ලේසි ප්‍රශ්නයක්. ඉතින් මම මේකට උත්තරේ ඩක් ගාලා ලියන්න. 27 කියන්නේ 16යි 8යි 24යි 4යි 2යි 1. 1 2 4 8 16 16 8 24යි 24යි 2 26යි 27යි. බිටු 6කින් උත්තර තියෙන නිසා ඉස්සරහට බිඳුවක් දානවා. බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි 1. උත්තරේ අංක 3 වෙන්න ඕනි. අන්න මේ ගාන පුතාලා කරලා මට පෙන්නන්න. මේකට පුතාලා අංශ දෙන්න ඕනි. මේකට පුතාලගෙන් අංශ එකක් ඕනි. මේ 2011 අහන ප්‍රශ්නයක්. ෂඩ්දශමයේ එකතු කිරීමක් තියෙන්නේ. කරමු බලන්න ඉක්මනින්. C1A4A2 C1A4A2 ලක්මිනී කියන පහ කියලා අපේ තවත්තරෝ පස් දෙනෙක් නින්දට ගිහිල්ලා වගේ නේද? හොඳයි හොඳයි. ඔය කතාව දුන්නා හරි උත්තරේ අංක 5 කියලා හැමෝම කියන මං ඒ නිසා මේ දාන හදන්න පුතාලා කියලා පොඩ්ඩක් කියන්න අපි අහමු කාගෙන් හරි ප්‍රශ්නයක් චමිත් පුතේ චමිත් ඔයාලට කතා කරන්න පුළුවන්ද චමිත් චමිත්වත් නේද චමිත් පුතේ මේ සෙෂන් එක කම්මැලිද කොහොමද නිකන් නැත්තම් සතුටින් කරන් යනවද නෑ සර් මේ ආතල් එක යනවා ආතල් එක යනවා නේද වැඩේ හරි හරි ඕකේ නියමයි අපි තව අපි ගැහැණු ළමයිකෙන් අහන්න තු පිරිමි ළමයිකෙන් අහමු තව කවුද අපේ ඉන්නේ චමෝ චමෝ දාලා දෙනවා ආතල්ද කියලා නේද මම හිතන්නේ යාළුවගෙන් අහන්න නැත්තේ යුමෙත් පුතා යුමෙත් රන්සන යුමෙත් කතා කරන්න පුළුවන්ද පුතේ කොහොමද සම්මෙලි දේෂන් එක ඇසෝ හොඳයි හොඳයි නේද ප්‍රශ්නයක් නැහැනේ හරි හරි එහෙනම් අපි ගාන කරන්න යා කට්ට ගන්න පුළුවන් වෙන්න ඕනේ හරි පාන්දර එනකන් වැඩ කරන්න යන්න ඕනේ ඕකේ C1A 4A2 ඔය චමෝදුයි චමිතුයි ගහ ගන්න එපා chat box එකේ හරි
C1A 4A2 A කියන්නේ 10 A කියන්නේ 10 බෙන්න මෙහෙම ලියා ගන්න හදද්දී එතකොට ලේසි 10යි 2යි 12 12 කියන්නේ මොකක්ද පුතේ 10 නම් A 11 නම් B 12 නම් C එහෙනම් 12 කියන්නේ කීයද C 1යි 10යි 11 11 කියන්නේ B C කියන්නේ කීයද පුතේ C කියන්නේ 12 12යි 4යි 16යි 16 කියලා සංඛ්‍යාවක් තියෙනවා ෂඩ් දශමී වල නෑ එහෙනම් අපි මොකද කරන්නේ 16 බෙදෙනවා 16 16 16 වා 1යි ඉතිරි බිඳුවයි ඉස්සල්ලාම මේ ඉතිරි යගේ ලියන්න ඉන් පස්සේ මේ යගය ඉදිරියෙන් ලියන්න 10යි BC උත්තරේ වෙන්න ඕනේ 5 ක්‍රිසාත් කියලා තියෙනවා අපි තනමල් විල සර් අලි ඉන්නවා කියලා හැබැයි ආතල් කියලා ඔව් මට සතුටුයි මේ 2021 පන්තියට අපිට හෝමාගම ඉන්නවා තනමල් විල සීදුව තව 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 කොහොම හරි ඔය නගර කිහිපයකින්ම තව ගම් පහ මේ වගේ දරුවෝ කිහිප දෙනෙක්ම අපිත් එක්ක අබණ්ඩාර වෙල දරුවෝ කිහිප දෙනෙක්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තේ නිසා මේ සැරේ හොඳයි අපිට දිස්ත්‍රික් මට්ටමින් හොඳ ප්‍රතිඵලයක් ගේන්න පුළුවන් පුතාලා බය වෙන්න එපා ඔයාලගේ වගකීම මම ගන්නවා ඔයාලගේ ලග නැතත් ඔයාලගේ වගකීම මම ගන්නවා ඒ වගේම අපි හොඳට මහන්සි වෙලා වැඩ කරමු ඔයාලත් එක්ක එලි වෙනකන් උනත් නැකිටලා ඉන්න මම සූදානමින් ඉන්නවා ඒ නිසා ඔයාලා බය වෙන්න එපා අපි වැඩිපුර වැඩ කරලා මේක කොහොම හරි ජයග්‍රහණය කරලා හොඳ ප්‍රතිඵලයකට ගියොත් පොළොන්නරුවෙත් ඉන්න ගොඩක් කට්ටිය ඕකේ ඊළඟට යමු හරි අපි 2020 ඉඳන් 2011 දක්වා අහපු සියලුම MCQ ප්‍රශ්න ටික කරලා අවසන් සියලුම ප්‍රශ්න ටික කරලා අවසන් දැන් අපිට කරන්න තියෙන්නේ ස්ට්‍රක්චර් කොටස් ඉතින් ස්ට්‍රක්චර් කොටස් කිහිපයකුත් කරලාම අපි අද පාඩම අවසන් කරමු මේ ඇවිල්ලා 2000 මම මතකයි 2016 අහපු ප්‍රශ්නේ පළවෙනි එක අහනවා පුතේ සාමාන්‍යයෙන් MCQ එකට 1 ලකුණයි සම්පූර්ණ ස්ට්‍රක්චර් එකට ලකුණු 4ක් හම්බ වෙනවා හැබැයි ශුද්ධව ලකුණු 2යි හම්බ වෙන්නේ හරි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා 12 සංඛ්‍යාව දෙකෙහි අනුපූරකය පිටු 8ක් භාවිතයෙන් නිරූපණය වන ආකාරයෙන් ලියන්න එහෙනම් පුතාලා මේ ධන 12 කොහොමද ලියා ගන්න ඕනේ කොහොමද පුතාලා මේ ධන 12 ලියා ගන්න ඕනේ 12 සමානයි පැත්ත කෝණම් බෙදා ගන්න දෙකෙන් උත්තරේයි පුතාලට 1.1.2 ඊට පස්සේ තව බිංදු 4ක් ඉදිරියට දාලා ධන 12 සම්පූර්ණ කරන්න ඊට පස්සේ ඍණ 68ට ලියන්න කියලා කියනවා ඍණ 68ට කොහොමද ලියන්නේ අපි මෙන්න මෙහෙම නේද 68 ඉස්සෙල්ලාම පැත්තක බෙදා ගන්න 6ට 2ව 3යි 8ට 2ව 4යි 3.0යි 3ට 2ව 1යි 1ක් ඉතිරි 14ට 2ව 7යි 3.0යි ඊට පස්සේ 1ට නෑ 14ට 2ව 8යි 3.1යි 8ට 2ව 4යි 3.0යි 4ට 2ව 2යි 3.0යි 2ට 2ව 1යි 3.0යි 1ට 2ව නෑ 0.1යි 3.1යි එහෙනම් 68 කියන එකට අපිට උත්තරයක් එනවා පුතේ 1.7 3 1.2 1.3 1.2 හැබැයි මේකේ බිටු කීයද තියෙන්නේ බිටු 7යි බිටු 8ක් සම්පූර්ණ වෙන්න ඕනේ එහෙනම් අපි ඉදිරියට දානවා බිඳුව මේ ඇවිල්ලා පුතේ ධන 68 හැබැයි මේකේ අහන්නේ ඍණ 68 දෙකෙහි අනුපූරකය එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක මොකද කරන්න ඕනේ එකෙහි අනුපූරකයට ලක් කර ගන්න ඕනේ ඒ කියන්නේ බිඳුව නම් එක කරනවා එක නම් බිඳුව බවට පත් කරනවා ඉන් පස්සේ දෙකෙහි අනුපූරකය කරන්න ඕන නිසා මේකට එකක් එකතු කරනවා 1.1.1 එකක් ඉතිරි 1.1.0 එකක් ඉතිරි එක දානවා 1.1.1 ඊට පස්සේ මෙයා කියනවා පුතේ ඍණ 68 සහ ධන 12 එකතු කරන්න කියලා එහෙනම් මම ඒක මෙතනින් කරන්න ඉස්සෙල්ලාම අපි ලියාගමු ධන 12ට අගය 0.4.1.2 ඊට පස්සේ අපි ලියමු ඍණ 68 දෙකෙහි අනුපූරක පිළිතුර මෙන්න මේකයි ලියන්න අවශ්‍ය 1.1.1.1.0 හරි නේද 1.1.1.1.2 ඒ අපි එකතු කරමු දැන් 0.0.0.0.0.0.0 1.1 කීයද 0.1 එකක් ඉදිරි 1.1.1 කීයද පුතේ 1යි එකක් ඉදිරියට ගෙනිනවා 1.1.1.1 මෙන්න අපිට ලැබුණු ඍණ 68 පිළිතුර ඍණ 68 ධන 12 පිළිතුර දැන් මේක බලන්න එක පුතෙක් මට මතකයි මේ පාඩම පටන් ගන්නකොට ප්‍රශ්නයක් ඇහුවා සර්
මේක දශමය කරන්නේ කොහොමද කියලා. දැන් මේ පුතා ඉන්නවත් දන්නේ සෙෂන් එකේ පුතේ බලන්න දැන් මම ඒක ඔප්පු කරලා පෙන්වන්න යන්නේ. දැන් ධන 12ද ලොකු ඍණ 68ද? ඍණ සංඛ්‍යාවනේ ලොකු පුතේ නේද? එතකොට අපි දන්නවා ධන 12න් 60 ඍණ 68න් ධන 12ක් ගියොත් ඉතිරි වෙන්න ඕනේ කීයද? ඍණ 56ක්. ඍණ 56ක් තමයි ඉතිරි වෙන්න ඕනේ. එහෙනම් මේ ඉතිරි වෙන සංඛ්‍යාව ඍණාගයක් වෙන්න එපා. බලන්නකො මේ ඉදිරියම තියෙන ලකුණු පිටුව මොකක්ද? 1ක්. එහෙනම් ඒක මොන සංඛ්‍යාවක්ද? ඍණ සංඛ්‍යාවක්. දැන් මේක දශමය කරන්න අවශ්‍යයි නම් මේක දශමය කරන්න අවශ්‍යයි නම් මෙන්න මෙහෙමයි කරන්නේ. එක අවුරුද්ද කහන දශමය කරන පියවර ලියා දක්වන්න කියලා මුලින්ම ලබාගත් පිළිතුරේ ලබාගත් පිළිතුරෙන් එකක් අඩු කරන්න. ඉස්සෙල්ලාම කරන්න ඕන පියවර තමයි ලබාගත් පිළිතුරෙන් එකක් අඩු කරන්න. ඇයි එකක් අඩු කරන්නේ? අපි දෙකෙහි අනුපූරකයේදී උඩදී එකක් එකතු කරන නිසා අනිවාර්යෙන් දශමය කරන්න කලින් එකක් අඩු කරන්න අවශ්‍යයි. එහෙනම් බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙතනිනුත් බෑ. මේ දෙකෙන් එකක් ගේනවා මෙතෙන්ට 2යි. එතනින් එකක් ගේනවා මෙතෙන්ට 2යි. එතනින් එකක් ගේනවා මෙතෙන්ට 2යි. දෙකෙන් එකක් ගියපුවාම 1යි. දැන් මෙතන තියෙනවා 1යි. දැන් මෙතන තියෙනවා පුතේ 1යි. මෙතන දැන් බිඳුව තියෙන්නේ බිඳුව බිඳුව 1යි 1. දැන් පුතා මෙන්න මේ ලැබෙන පිළිතුර නැවත අනිත් පැත්තට හරවන්න. අනුපූරකයට හරවන්න. එතකොට බිඳුවයි බිඳුවයි 1යි 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 බිඳුවයි බිඳුවයි බිඳුව කියලා උත්තරයක් එනවා. දැන් පුතාලට පුළුවන් දශමය කරන්න 1 2 4 8 16 32 32 16 48 කීයද? 56. ආවා නේද පුතේ 56 කියන අගය? ඔන්න ඔහොමයි දරුවනේ අනුපූරකකයක් නැවත දශමය කරන්න. පියවර මතක තියාගන්න විභාගෙදී අහපු නිසා. කොහොමද පියවර? ලබාගත් පිළිතුරෙන් එකක් අඩු කරන්න. ලබාගත් පිළිතුරෙන් එකක් අඩු කරන්න. ඒ කියන්නේ ඍණාගයක් ආවොත් ඍණාගයක්ද ධනාගයක්ද කියලා තීරණය කරන්නේ කොහොමද? මෙන්න මෙතන එක තියෙනවනะ ඍණාගයක්. මෙතන බිඳුව ආවන ධනාගයක්. ඍණාගයක් ආවොත් පිළිතුරට ඉන්න එකක් අඩු කරන්න. අඩු කරලා ලැබෙන පිළිතුරේ අනුපූරකය ලබා ගන්න. එකක් අඩු කරලා ලැබෙන පිළිතුරේ අනුපූරකය ලබා ගන්න. අනුපූරකය ලබා ගතට පස්සේ දීමේ ගුණාකාර ලබා දීලා එම සංඛ්‍යා එකතු කිරීමෙන් අපිට දශමය කරගන්න හැකියාවක් තියෙනවා. පුතාලට ඒක තේරුණාද දන්නේ නැහැ. තේරුණා නම් ආන්සර් එකක් දෙන්න තේරුණා කියලා. පැහැදිලි කියලා. නැත්නම් අපි ඔව් කියලා ආන්සර් එකක් දෙන්න ලයිව් චැට් එකේ. තවමදි. හරි. එක දරුවෙකුට තේරිලා නැහැ. එක දරුවෙකුට තේරිලා නැහැ. මම ඒ නිසා පොඩි පැහැදිලි කිරීමක් නැවත කරන්න කාටද තේරිලා නැත්තේ? පේන්නෙත් නැහැ. ඕකේ. මේ බලන්නකෝ. දරුවෝ පුතාට ධන 12 ලියා ගන්න පුළුවන් නේ. ඍණ 68ත් ලියා ගන්න පුළුවන් නේ. ධන 12 ලියා ගන්න පුළුවන්, ඍණ 68 ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක සුළු කරන්නේ මෙහෙමනේ පුතේ. මේ දෙක ධන 12 ඍණ 68 එකතු කරනවා. එකතු කරලා එන පිළිතුර ඉදිරියෙන්ම තියෙන අගය එකක් නක්. ඒක ඍණ අගයකට අයිති වෙන්නේ. මෙතන බිඳුවක් තිබ්බොත් පුතේ, නිදසුණක් විදියට අපි හිතමුකෝ ධන 12යි ඍණ 5යි සුළු කරා කියලා. එතකොට එන්නේ ධන අගයක්නේ වැඩිපුර. එතකොට අනිවාර්යෙන්ම ඉදිරියට එන අගය බිඳුවක් වෙනවා. හරි. අන්න ඒ වගේ අවස්ථාවක කරන්න තියෙන්නේ කෙලින්ම ලැබෙන පිළිතුරේ දෙකේ ගුණාකාර ලබා දීලා ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ එහෙම බෑ. ඍණ අගයක් තියෙන්නේ. ඍණ අගයක් දශමය කරනවා නම් පුතාලා මුලින්ම කරන්න ඕනේ ලැබුණ පිළිතුරෙන් එකක් අඩු කරන්න ඕනේ. අඩු කරාට පස්සේ පුතේ පුතාලට පිළිතුරක් එනවනේ. ඒ පිළිතුර නැවත අනුපූරකයට ලක් කරන්න. ඒ කියන්නේ එක නම් බිඳුව කරන්න, බිඳුව නම් එක කරන්න. ඉන් පස්සේ දෙකේ ගුණාකාර ලබා දීලා පුතාලට පුළුවන් ලේසියෙන්ම දීමේකක් දශමය කරනවා වගේ පිළිතුර ලබා ගන්න. ඉතින් පුතාලට මේ කොටස තේරුනේ නැත්නම් මං තව ගණන් කිහිපයක් පුතාලට පසුව කරන්න. අපි යමුකෝ ඊළඟ කොටසට. දැන් ඔය ප්‍රශ්නේ අහපු තේරුන්නේ නැහැ කියපු දරුවා මට පොඩ්ඩක් මේ කියන්නකෝ බලන්න මේ තේරුණාද කියලා මැසේජ් එකක් දාලා. තේරුන්නේ නැහැ කියපු දරුවා. හරි. ඕකේ ඕකේ තේරුණා. ඕකේ. එහෙනම් තව දෙයක් කියන්න ඕනේ. මේ පුතෙක් අහලා තියෙනවා ෂෝට් නෝට් එක සර් නෝට් එකක් දාගන්න කියලා. හරි මේ අහගන්න. පුතාලට දෙවණි එකකට සම්බන්ධ නිබන්ධනේ මම හෙට උදේම දානවා LMS එකට.
LMS එකට ලියාපදිංචි වෙච්ච දරුවන්ට LMS එකෙන් ගන්න පුළුවන්. හැබැයි ෆීස් නොගියපු දරුවෝ තාම මම LMS එක රෙජිස්ටර් කරේ නැහැ. ඒ කට්ටියට ගැටලුවක් නැහැ. පුතාල පුළුවන් වෙලාවක පේමන්ට් එක කරන්න හෙට මට මැසේජ් එකක් දෙන්න LMS එකට ලොගින් ඕනි කියලා. එතකොට මම ඒ කට්ටියට ලොගින් ලබා දෙන්න, පුතාලට සතියක කාලයක් ලබා දෙන්න, ෆීසුත් ලබා දෙන්න. පැහැදිලි නේද? හැමෝටම මේ පාඩමට අදාළව සම්පූර්ණ නෝට් එකක් මම හෙට LMS එකට දානවා. ඒක බලාගත්තට පස්සේ තියෙන ওই පුංචි පුංචි ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මේ අවුරුද්දේ තවත් ප්‍රශ්නයක් අහනවා පුතේ. පරිගණක අභ්‍යන්තර මෙහෙයුම් සඳහා දත්ත දෙකෙහි අනුපූරක ලෙස නිරූපණය කිරීමෙන් ලැබෙන එක් වාසියක් සඳහන් කරන්න කියලා. ලේසි මොනවද? 2019 අවුරුද්දේ ප්‍රශ්නේ තියෙනවා. මෙතන ලියන්න ඕන මහසී ටික. හැම අවුරුද්දක්ම එකිනෙකට සම්බන්ධයි. දෙකෙහි අනුපූරක ලෙස නිරූපණය කිරීමෙන් ලැබෙන එක් වාසියක් තමයි සංඛ්‍යා කාර්යක්ෂමව සුළු කරන්න පුළුවන්. ඍණ සංඛ්‍යා සුළු කිරීමේ හැකියාව, ඍණ සංඛ්‍යා නිරූපණය කිරීමේ හැකියාව. මෙන්න මේ වගේ ඕනෑම එකක් පුතාලට උත්තර විදිහට ලියන්න පුළුවන්. ඉතින් එහෙනම් පුතේ අදට මම සෙෂන් එක මෙතනින් අවසන් කරනවා. අපේ පුතාලට අද කරමු කොටස් ටික තේරුණා නම් පොඩ්ඩක් ඉන්න සර් LMS ගැන පොඩ්ඩක් ඩිමෝ එකක් දෙන්නකො. දෙන්නම් පුතේ සන්දේශ මම ඒක ගෲප් එකට දාන්න. ඩිමෝ එකක් ඉක්මනටම දෙන්න. හරි. පුතාලට ලොගින් හම්බුණා මම හිතන්නේ. ඕකේ. එහෙනම් අදට මම මේ කොටස මෙතනින් අවසන් කරනවා. තව සංඛ්‍යා පද්ධති ගැටලු කිහිපයක් අපි මං කිව්වනේ 21 දරුවන මම පේපර් සාකච්ඡා කරන පේපර් ඩිස්කෂන් තුලදී තවත් සංඛ්‍යා පද්ධති ගැටලු අපි ඉදිරියේදී විසඳමු. අද කොටස හොඳයි නම් අර නිදා ගන්න කලින් අපේ WhatsApp group එකට ගිහිල්ලා ඔයාලගේ අදහස reply කරන්න. මොකද මට පුතාලත් එක්ක මෙතන කතා කරන්න බෑනේ. එතකොට ඔයාලව පේන්නෙත් නෑ. අද කරපු කොටස ගැන මට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා දාන reply එකේ. ඒ නිසා ඔයාලා මේ පාඩම ඉවරනාට පස්සේ group එකට ගිහිල්ලා පාඩම ගැන අද reply එකක් දෙන්න. ඒ කියන්නේ සංඛ්‍යා පද්ධති වලින් දැන් ඕනෙම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්ද බැයිද කියලා මට reply එකක් දෙන්න. එහෙනම් සර් ගැන චූටි විස්තරයක් කියන්නකෝ. ඕකේ. මං ගැන කතා කරොත් පුතේ මම ඇවිල්ලා BIT උපාධිධාරියෙක්. ඉන්පස්සේ මම කොළඹ software developing ආයතන දෙකක සේවය කරා. ඉන්පස්සේ අවසානෙට නියෝකෙම් ආයතනයේ IT assistant manager විදිහට සේවය කරා. ඉන්පස්සේ smart school project එකේ IT trainer කෙනෙක් විදිහට බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගුරුවරු පුහුණු කෙරෙව්වා. පුතාලට YouTube channel එකට ගියොත් මේ video බලන්න පුළුවන්. ඉන් පස්සේ පුතේ මගේ උපන්ගම පොළොන්නරුව මගේ ව්‍යාපාරික අදහසක් තිබ්බ තාක්ෂණික ආයතනයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපේ පොළොන්නරුවේ අපිට තාමත් නෑ පුතේ IT firm එකක්. ඉතින් IT firm එකක් දාන්න ඕමනාව මට තදින්ම තිබ්බා ඉගෙන ගන්න කාලේ ඉඳන්ම. ඒ නිසා මං eBay IT කියලා දැන් පොළොන්නරුවේ firm එක නිර්මාණය කරමින් පවතිනවා. මගේ පන්ති වලට සම්බන්ධ වෙච්ච දරුවෝ ඒක දන්නවා. ඉතින් මේ වෙනකොට මම රජයේ පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. මම පොළොන්නරුවට ආවට පස්සේ රජයේ පාසලක මම පත්වීමක් ලබා ගත්තා. ඒ අතරතුර මගේ වෙබ් අඩවිය නිර්මාණයේ ඔය වගේ ව්‍යාපාර කටයුතු කරන ගම මගේ YouTube channel එකත් මම හිතන්නේ ලංකාවේ පරණම ICT YouTube channel එක තියෙන්නේ මට. ඒ වගේම ලංකාවේ වැඩිම views තියෙන YouTube channel එක තියෙන්නේත් මට. පුතාලක් පොඩ්ඩක් ගිහින් බලන්න සම්පත දිල්ෂාන් කියලා. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරන්න. හරිද? ඔන්න ওই ටික තමයි මදුසංග කියන්න තියෙන්නේ. තව මොන හරි ඕන්න message එකක් දාලා අහන්න මම විස්තර කරන්න. ඉතින් මෙහෙමයි. මම සාමාන්‍ය කැපවීමෙන් වැඩ කරන ගුරුවරයෙක්. කැපකිරීම කරන්න ගොඩක් ආසයි. මම ඉගෙන ගන්න කාලෙත් පාන්දර 3 වෙනකම් වගේ පාඩම් කරලා තමයි මම කැම්පස් ගියේ. ඒ නිසා පුතාලත් මාත් එක්ක ඉන්නවා නම් එළි වෙනකම් වැඩ කරන්න සූදානම් වෙන්න. එළි වෙනකම් වැඩ කරලා අපි හොඳ රිසල්ට් එකක් දාමු. හොඳ රිසල්ට් එකක් දැනෙන රිසල්ට් එකට එන්න වැඩ කරමු. ඔයාලට ඕන ගැටලුව මාත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අද කොටස ගැන පුතාලගේ අදහස ගෲප් එකට දාලම අද නිදා ගන්න යන්න. පුළුවන් නම් නිදා ගන්න එපා. තවත් ගණන් ටිකක් හදන්න. එහෙනම් සියලු දරුවන්ට සුබ රාත්‍රියක්. අපි සිකුරාදා දවසේදී නැවතත් හමු වෙමු.